අයිබෝවන්න සුබසන්ධාවක් අදත් මේ සතියන්ත සෙනසුරාධාවේ සිත් ධර්මයට නැඹුරු කරන සිත් නෙත් අසපුෙන් ඔබේ ජීවිතයට ධර්මදායාදයක් තිරෙන කරන්නටයි වෙනලෙස සූදානම් වන්නේ. එවෙන වෙන් අදත් ගෞරවන මස්කාර පෝරකව ඇරියුම් කළා උඩු ගම්පල හිෙන්ඩිමහර ගම්පහා බෞන් පැලෙස්ස නිර්මාතරුන් වහන්සේට පූචනීය වන්දනීය වල්පොල ගෝතම ස්වාමින්හන්සේට. ේ ොහොම ස්්‍රද්ධාවෙන් ගෞරවයෙන් අවස්කාර පූරකව පිළිගෙන හැරියුම් කරනවා. සෙනසුරාදා සිතෙ තාසොපුුව ධර්මානු ශාසනාව පවත්වන්නට අවසරයි ස්වාමින් වහන්ස. සාධහූ සාධූ සාහෝ. සමන්තා චක්කවා ලේසු අතරාගච්චන්තු දේවතා සද්ධම්මන්ම නිරාජස්ස සුනන්තු සග්හමොක්කද hammas savee kaalo ayaang badanta hammasාවe kaalo ayaang badanta hammasvee kaalo ayaang badanta naotase bagaawatu arahhatu samma sambudhase nautase bagaavatu arahhatu samma sambu්se නමෝතස්ස භගවතో අරහතෝ සම්මා සම්බුද්ධසසාදුು සාදුසා. ගරුತර මහා සංගරත්නෙන් අවසරයි, ශ್්‍රද්ධාවන්ත පින්වත්නී අද ධර්මදේශනාව දායකත්වයන්දරන්නේ බළංගොඩ කොට್ಟಿඹුල් වල එම් කරුණාවති මහත්මිය සහ දනනිವರරು ಮර මිනිබිරිය ැතුළ පවලೇපಿං ರදන තන්ගේ සಯලු සත් ාර්త දශනා අවසා සහි පත් කර ు యන ోදනා කරමු. එවගේම අද දායකත්වට එකතු වෙනවා. కෑගල්ල බෙරගල දෙමට ගොල්ලవත්తේ ප දිంచి, W స මහත් ඇතුළ ඒ නිවර ඇ තු ౌ పి య කత එකතු වෙනවා. හම නා ග සියలు ත් ාර්త දේශනා వසාన සාకච్చා කරం හි ත් කර ు య ను ද කරం. බ හම නාට මෙ పతනවා. හැම දෙනකටම යහපතක් සැපතක් ශාන්තියක් සැනසිල් ලක්ම සැලසෙත්වා කියෙල ඉතාමත්ම මෙත්්සිතින් සාධූ සාධ සා. පංවාත්න අද සෙනසුරාදා සිත්ිනේ තසපුුවට දායිකත්වයන් ශ්‍රාවකත්යන් දරණ පංවත් හැම දෙනාටමත් ඔබ සියලොම දෙනාටත් මේ ධරමය ඇහෙන යුගේ දවසන් දවස පංවාත්න දරමය අතරට අධර්ම කරුණුතේ එකතුවමිං ඒද ධර්මය ඉස්මතු කරන්න වෙරධරණ ස්වාමින් වහන්සේලාට ඉස්මතුවෙන අධර්මයන් කණඩනය කරන්නත් යම්කිසි වෙහිසක් දරන්න සිද්ධ වෙලා තියෙනවා. දේක සෙන්සුරාධ සිත්ිනෙ තසපුවාහන ඔබද දන්නවා. අපේ නොෙක් කවිරං සමාජගත වෙමින් පවතින අධර්මකාරණ උතුම් සද්ධර්මය ඔස්සේ පෙන්වාදමින් ඒවා කණ්ඩනය කරනට අවශ්‍ය සදහම් දේශනා මේ සිත්න තසපෝතුළ පසුගිය කාලේ පුරාම සිද්ධ කලා. එතුළින් ඔබ නොවැසූ දහම් කරුණු දැනගත්තා. පින්වත්නේ සංවිතනිකායේ සගාත වග්‍ය තියෙනවාවි පුත්‍රවරු ඇවිල්ලා බුදුරජාණන් න්ොහන්සෙත් එක සාකච්චා කරපු බොහොම සුවිශේෂ දේශන කීපයක්. මෙත් දේශනාතරේ හිතන්නෙම නැතිවිදිහේ වෙනස්ම දේශනාව පිං අත්නි අදපි කතා කරන්න කියලා තීරණය කළා. නානා තිත්තිය සාාවක සූත්‍රය. ගද සූත්‍රය නම නානාතිත්තිය සාාවක සූත්‍රයේ ඒක යන්නේ වෙන ආගම් සරණගියපු ශ්‍රාවක දෙවිවරු ගැන කතා කරන සූත්‍ර ඒකයන්නේ දෙවිවරුත් මේ මනුස්සලෝකෙ තියන විවිධ ආගමික සංකල්ප තියනවානේ මේඒක සංකල්ප ඇත්ත කියලා පිළිියරගෙන ඒවා වර්නාකරකර යන දෙවරු තින්න ෝපිංවාත් දැන් ඔය ඒකාල හිටපු පූර්ණ කස්සපල මක්කලි ගෝසාලල නිගටනාත පුත්තල පොවාගේ ඉන්වාන එකක පකුදකච්ඡායනල ඔය හිටපු විධ ශස්ෘුවරූ ඒ කාලේ ඒේක පොඩිපොඩි හේතුත්තෙක්ක සකස්වෙච්ච ශාස්ෘුවරු. බුද්ධකාලෙ හිටපු ඔය. එතවට ඒ කාලෙ හිටපු මේ දෙවියන් සමහර වෙලාවට ඒ අන්න්‍ය ශාස්ත්‍රුවරු ගැන හිත්පහදෝගෙන ඒඇය ගැන වර්ණ කරපු තැන් තිබ. ඒ තේරුම් අරගන්න දැන් අදකාලෙවනහිින්දු දහමට ප්‍රසාධජනකවෙච්ච දෙවිවරු අපි කාටවත් කියන්න බෑපෙන්වත් ඉන්නෑ කියලා. දෙව්ලොව දෙවිකෙන කැමතේෙම බුදුරජන්ණහන්සේ විතරක් සරණ ගියා කියලා අපිට කියන්න බැරි සමහර මේවගේ සූත්‍ර තියනවා හැැයිඒ හැම සරණක්ම තැන් ඔබ හිතන්න මනුසුලෝක මිනිස්ු අතරය මිනිස්සු ඉන්නවා හැදිලිවම බුදුරජාණ වහන්සේ විරුද්ධයි. අන්‍ය ආගමික දෘෂ්ටිවල සංකල්පොල ඉමිත්‍යා මතවල සමහරලාට එල්බගෙන ඉන්න ඉන්නෝ. එතකොට මේ වගේ දෘෂ්ටි මතවාදවල බැහැගත්ත සමහරයි අපි හොන්ඳට බැලුවොත් කල්පනා කරලා. ඔවුන්නේ දෘෂ්ටිය පිළිගන්න තරම පවැඩිවෙන්න වැඩිවෙන්න ඕන්ට එක සැපක්නමේ දුකාක්. එක දුක පිණසේ හේතුවෙනවා. ඒ නිසා මේ ලෝකෙ කවුරුහරි දෙවියෙක් හෝවේවා මනුස්සේ බ්‍රහ්මය තමන්ගේ සැප පිණස යම් ශස්ෘන්නාසටමක් සරණගානන් ඒ බුදුරජන්ාසයම පවණයිපින්ංවත්. ඒවි තරක් නෙමෙයි අද දේශනාෙන් අපිට ඉටත් වැඩිය වටිනාකාරණයාව තෙරුන්ගන්න අවස්ථාවත්තියෙනවා බුදුරජාන්සිගෙන පහතින කෙනෙක් වනත් විටිං මට වෙනස්වන්න පුළුවන්. නොයෙක්විදියේ අධර්ම මත දරන්න පුළුවන් බුදුරජනස වරනා කර කරඳලා. ඒවගේ දේවල් සමහරලාට මේ චීවර දරාගත්තා අතින් පවාසිද්ධ වෙන්න පුළුවන් ඒ ගැනත් හවරුුවෙන වටින සූත්‍රයක් සූත්‍ර්‍ර බහෝම අපිට තේරුම්ගතයුතු වටිනා තැංකපෙකුත් තියෙනවා නිවන පිරිසූපකාරී කරෙන එනිසාපි සූත්‍රටියක් අද කතා කරන්න ඕනි කෙල හිතුව. නානා තිත්්‍ය සාවක සූත්‍රය මංහිතන ඔබ මෙහෙම සූත්‍රයක් තියෙනවා කියලා හල නැතුව ඇති. පංවත්නේ බුදුරජාණන් වහන්සේ වේලු වනාරාමේ වැඩහිටි ඔබ දන්නවා රජගානුවර බුදුරජන්හන්සේට පූජාකරපු මේ වේලුවනය කියල කියන්නේ මේ ගෞතම බුද්ධසාාසනයේ භාග්‍යතුන් වහන්සේට ලැබිච්ච පලවෙනිම ආරාම පූජාව. එතකොට වේලුවනේ බුදුරජාණන් වහන්සේ වැඩයිඉන්න කාලේ එකඒක ආගමික ශාශත්‍රුවරු ගැන හිත්පහදවගත දේව පුත්‍රවරු කීප දෙනෙක් බුදුරජාණන් වහන්සය මොනගැහෙන්නේ නවා. ඒ මොනගැහෙෙන් නාපු දෙවවරු හය දෙෙනෙක්ග ෙනම් මේ සූතරය සඳහංග නෝපින්වුවත්ති. එක්කෙනෙක් තමයි අසම එක් කනෙක්ෙනවා සහලී පස්සේ නිිංක අකෝටක වේටම්බරි මානවගාමිනිය මේ විදියට ඔක්කොම දිව්‍යපුත්‍රෝරු හය දෙනෙක්ෙනවා අසම සහලි නිිංක අකෝටක වේටම්බරි මානවගාමිය මෙන මේ හයදනා බුදුරජාණන් වහන්සේ බලන්න ඇවිල්ලා කතාබහ කරන්න උන්වහන්සේ මුණ ගැහෙන. ඒඇත් පිංහාත්නේ ඔොතර හිටියර අසම කියල එක්කෙනා පූර්ණකශ්්‍යප ගැන ලොකු පැහැදීමක් ඇතිකරගෙන හිටපු ගැෙනෙ. සමහරලාට මේගොල්ලු මේ පැහැදීමක් ගැන කතා කරා කිය ඒ සරණ ගියා කියලා කියන්නම බෑ පැහැදුණු පමණි. සරණක් ්‍යනවා කියන්නේ ඒකෙනාගෙන් පිළිසරණ බලාපොරොත්තුවෙන් පීට බලාපොරොත්තුවෙන් ඒ දහම අනුගමනය කරන්න පටන්ගන්නවා කියෙනගෙන පිහත්. පහදින්න ඉතිං එහෙම ඕනෙම නෑ පහදිනවා කියන එකට දේ සමාරලාට මිනිස්සු ක්‍රීඩක න්ට පහදිනෝ ගායකඇන්ට පහදිනෝ නවුණු එලියන්ට පාදිනෝ විවිධ පැහැදි ඉන්තියෙනවා එක එක් කෙනගෙන එතකටඒ සමහලට දේශපාලකන්ට පහදිනවා පැහැදනවා කියලා සරණ ගියා කියන්නම බෑන එහින්ද මේක පැහැදීමක් පමණක්ද සරණගිය කට්ටියද්ද කියනක අපේ හරියට කියන්න දන්න හොහොම නමුත් පින් වත්නේ ලොක්කු පැහැදීමක් නම් තියෙනවා කියන එක දන්නවා. ඒ විදියට මේ ගාතා කීපෙකින් ඔවුන් ලොකු ගුණවරණනාකිරේ මක්කරනු. දැම් මේ පූර්ණකාශප ගැන පැහැදීමෙන් ඉන්න කෙනා පංවත්න කියනවා. ඉද චින්දිිත මාරිතයේ හත ජානීසු කසපු පාපං සමනු පස්සති පුං්ඥංවා පණ අත්තනෝ. සවේ විශ්සාාස මාචික්කී සත්තා අරහති මානනන්ති මොකද මේ තේරුම පූර්ණ කාශ්්‍රප කියෙන ශස්ුවරයා අතපයේ සිදීම ගැන සතුන් මැරීම ගැන සතුන්ට පීඩා කිරීම ගැන ධනහානි ගැන පවක්හරි පිනක්හරි වෙනවා කියලා දකින්නේ නෑ ඇත්තේ මොහුගේ අදහස විශ්වාස කරන්න ඕන එකක්. එනිසා හුත් ගරුබුහුමන් ලබන්න සුදුසුයි කියල කියන පෙන්වාති. ඒගැන போර්ණ කාශ්‍යප්‍ර කියනවලූ අතපය හිඳින එක. කාගෙහරි රජවර ඒකාලේ අతතපය කపලදානන දඩුවන් ොල්ට, ඩ පසයි සත්තු මරණ එක මොක සමහරග ඇතු ලිපින් ත්න සත්තු රණෙකට අනුබලමදීලා යාගහෝම කරනවාන එනිසා සත්තු මරණ, සත්තුන්ට පීඩා කරන එක දනහානි කරන එකවා පවක් පෙන්න්නෙ නෑ මෙ පිනක් ෙන් න්නෙත්නෑ කියලා. ඒන් තර්කාණුකූලෝව මත්ත විදියට දෘෂ්ටිවිදියට ගේ නවා. තැම් බලන්න මේ දෙව්ලොව කියපු දෙවුරෘත්තින්නවා. ඒක විශ්වාස කරන්න ඕ එක. සවේ විශ්වාාසමාචික්කි ඒවා විශ්වාස කරන්න ඕන කියල කියනවා. සත්තා අරහති මානනන්ති ඔහුත් ගරබුහුමන් ලබන්න ඕන ාසරුවරෙක් කියලා කියනවා. දැම් මේ අසම කියන දෙව පුත්‍රයාගේ මතේ එළඟෙට පින්ුවත්න්නේ සහලී කියලොත්තන හිටියත් දිවිපුත්‍රය මේ සහලී මක්කලි ගෝසල ගැන කියනවා. එයාගේ මතේ ගැන. මෙගොලි තට අධ්‍යනයක ඉන්නවා මේ හිටියට අරය අමනවාද කියන්න මෙයාමනවාද කියන්නේ කියලා කන්දීගෙන ඉන්නවා ඒවගෙන ඔවුන්ගේ තර්ක විතරකගේනවා. එතකොට ඔහු කියනවා තපෝ ජගුච්ඡාය සුසංගුත්තු වාචං පහාය කළහං ජනයන. සමෝස වජ්ජා විරතෝ සච්චවාදී නහනෝන තාදීකරෝති පාපන්ති ඔය මක්කලි ගෝසාලගැෙන කියන්නේ එයා තපසක් තියන කෙනෙක් කියනවා පවපිළිකුල් කරනවායි කියනවා. ජනයා එෙක්ක කෝලහාල වචන කියන්නේ යන්නේෙ නෑ කියනවා බොරුවෙන් වැළගලායින්නේ සත්‍ය කතා කරනවා ඇත්තෙටම අකම්පිත ගුණතියෙන ඔහු පෞකරන්නේ නෑ කියලා කියන. මක්කලි ගෝසාාල ගැන සහලී කියන දිවපුත්‍රයක් පැහැදිලා කියන දේවල්පින්වත් බුදුරජාණන් වහන්ස මක්කලි ෝසාල ගැන කියලා තියෙනවා මක්කලි ගෝසාල තරක් මිනිස්සුන්ට අහිත පිණිසේ හේතු වෙන සාස්ුවරෙේ එකඒ කාලෙ හිට පොයා අතරරි මන්හසේ බුදුනැතින් දකින්නවත්නෑ කියලා. එහෙම මක්කලි ගෝසාාල ගැෙන බුදුරජාණහන්ස ලංඟට මැවිල්ල මේ සහලී කියන දිවිපපුත්‍රයක් කියනවා අකම්පිත ගුණතිය නොළු පෞකරන්නවත් නෑල්ලු ොක වැැහැදීමක් පින්වත්. සහලි එදකොට අතන හිටිය නිගඩනාත පුත්ත ගැන පහැදිච්ච නිංක කියන දිවිපපුත්‍රය. මෙයා කියනවා එතනදී ජේගුච්චි නිපකෝ බික්කු චාතු යාම සුසංහෝතු දිිට්ටං සුතංච ආචික්කං නහනෝන කෙබ්බිසි සයාාති ඔහු පව්පිළිකුල් කරනවා. නුව නැති කෙනෙක්. පිණඩුසිගා ඇැපෙන්න කෙනෙක්. చතු ම సංమරෙන් సංమర వచ్చ කෙනෙක්. දුటుදේ ඇసූදේ විතරක් කියන කෙන ඇත්త වසේම පౌකරන්නනෑ. ప මයි නිපక කියන දිවිత్්‍රයාගේ නිంక කියන දිවිుత్ರయයාගේ අදහස පින්ව ంగ ෙන නිంక ඒ නිగంటන පුත්తගෙන කියන්නේ . ව පිළි ුල් ක లు න නలు ిండు సింగా లు త సంమరరిෙන් ం ర ලාలు. දුටුදේයහත් ඇහිච්ච ේවිතරක් කතාගනොලු ඇත්තතියනලු පෞ කරන්නෑුවේ නිසා හරි පැහැදම් පින්ුවන නිරුවත්ව එන්න නිගටත් පැදිච දවවිපපුත්‍රය වෙනක් නිදලතියනොව නිංකවගේයි. ඊළඟට ඔතන හිටිය සමහරඉන්න මනුසුලෝකෙත් ආගම් ගුඩෝකට තියාගෙන අදහන් සමහරලාට බුදු පිළිමත්තියනෝ තව දේව පිළිමත්තියන වෙනනාගම්මල පිළිමත්තියනව පින්තූරත්තියාගෙන කෝමකට තියන්න්න අදහන. අන්නේ ජාතියේ කට්ටියක් ගැනම එකට පැහැදීමත් තියන දෙවිකෙනෙත්තමයි පින්හත්ේ අකෝටක කියන දිවිබපුත්‍රයවතනටකු. මේ අකෝටක කියන දිවිබුත්‍රයා එවෙලාවෙ කියනම් වෙන්න මෙහෙම ගාතාව. පකුදකෝ කාතියානෝ, නිගන්ටායේ චාපිමේ මක්කලී පුරාණසේ, ගනස්ස සත්තාරෝ සාම්ඥ පත්තා නහනූනත්තේ, සපුරිසේහි දූරිතේ පකුදකච්ඡායන නිගටනාත පුත්‍ර ඒවකිම මක්කලි ගෝසාල පූර්ණකාශ්‍යප හතර දෙන කියලවා. පකුදකච්ඡායන නිගටනාතපුත්ත මක්කලි ගෝසාල පූර්ණකාශවප. මෙන්න මේ අය ඔක්කොම පිරිස්වල්ට නායක වෙච්චාය. මේ ගොල්ලු ඇවිල්ල පැවිදි ජීවිතේ පලනෙලපු අය උන් ට ප්‍රතිඵල ලාගත් අඇලු පැවිදි ජීවිත. ඇත්තවශයෙන් මවුන් සත්පුරුෂයෙන්ට දුරණෑ කියනවා. සත්පුරුෂයෙන්ට හරිම සමී පයිලු. හැරි. මේවිදියට තවත් අන්‍යාගමික ශාශ්‍රුවරු හතර දෙනෙක් ගැන ලොකු වරණණාවක් කරනවා අකෝටක කියන දෙවිපුත්‍රය. පත්නේ දැන්ගොන්න දෙවවරු කීප දෙනෙක් තමන්ගේ මතකිව්වා අසම පූර්ණකාශප ගැන පැහැදමින් කතා කළ සහලී මක්කලි ගෝසාලගෙන කතා කර නිංක නිගටනාද පුත්තගැන කතා කර අකෝටක පග නිග න්නධ පුත්ත මක්කලි ගෝසාාල ූර්ණ කාශ් කියන හර දෙනාගෙනම එයා නිකංහර සරවාගමික සංකල්පයක්ත්තීච්ච කෙනෙක් ආගම්ම ගොඩාකයකෙට එකතු කරන්න අදහන කෙනෙක්. අපි කිවාමිින්තන අදහනවාද සරන ගිහිල්ලද පැදිීමක් වි රද කියෙන දන්න කහමරි ම කුල්ල අධදන ද න කළ කියන කරන ේල්ගෙන හමරකික්ෙනට පුද්ගලික පහැදීම්තිය. ඔයයා අතර ඔබ දන්නවාද ඔතන හිටිය වේටම්බරී කියලා දිවිපපුත්‍රය. මේ වේටම්බරරි දිවිපපුත්‍රය අර කට්ටි ඔක්කෝටම ලස්සන උපමාවක් කියලා බුදුරජාණන් වහන්සේ ගැන සත්පුරුෂය ගැන පැහැදීමෙන් ලසන ගාතාවක් කියනවා. වේටම්බර අරටිකහගෙන ඉඳලා යා එතන ඉඳලලා කියන ඒ කට්ටියට මෙහෙම. සහ චරිතේන චබෝසිගාලෝ. නකොත්තුකෝ සීහ සමෝ කදාචි, නගගෝ මුසාවාදී ගනස් සත්තා සංකස්සචාරෝ, නසතං සරික්ক্ষෝ කියන කොත්තුක කියලා පහපෙලේ හිවලෙක්කිින් ෝලු. දෙයුද්දන්න දේවල් පහපෙළේ හිවලෙක්කින්න්නලු කොත්තුක කියලා. මේකා සිංහේඛ සමානවෙන්න නෑ කියන. එකනේ. කොත්තුක කියන හිවලා ටියක් කර සිංහෙක්ග පෙනුමට වගේ ඉන්නව ඇති හැබැයි සිංහෙක්ට සමාන නෑග නොයවගේ පේන්න හිටියට. ඒක කියල කියනවා නක්්ගෝ මුසාවාදී ගනස්ස සත්තා ො ගණස්ස සත්තා ලොකු පිරිස්වලට ශාස්්ටුවරයක්විදියට හිටියට නක්්ගෝ මුසාවාදී එෙළුවෙන් බොරු කිය කියයා හෙළුවෙන් බොරු කිය කියය පිරිවරාගෙන ශස්රුවරෙක් ඉදිර පෙනහිටියට කියනවා සංකස්සචාරෝ න සතං සරික්කෝති ඒගොල්ලන්ගේ සැක කරන්න ඕන මහනකම බුද්ධාදී සපපුරුෂයන්ට සමානවෙන් එනෑ කියලා කියනවා. එතොට දැමේ බුදුරජාණන් වහන්සේ ගැන සපපුරුෂය ගැන පැහැදීමත්තියාගෙන කතා කරපු කෙනෙ පිින්වති. එතොට එයා අර කලින් ඇය දරපු මත ඔක්කෝටම උපමාවක්ම කිව්වක් කොත්තුක කියන හිවලවගේ න්‍යන් සිංහීන්ට සමානවෙන්න කියට එහෙම සමානවෙන් නෑ ඔය හිළුවෙන් ඉන්න බොරු කියන තාපසෝ ශස්ටරෝරු කියල පිරිසට පෙනී හිටියට ඒයගේ මහනකමත් සැකයි ඒගොල්ලු මේ කවදාක්ත් බුද්ධාදී සත්පුරුෂෙන්ට සමාන කරන්න ලැස්වෙන්ඩිපා කියන එක තමයි මේ කියන වේටම්බරී කියන දිවිපුත්‍රය අරානිත්තායි ඔක්කොටම කියන්නේ වෙලා. එතකොට මේ බුදුරජන්නහසගෙන ලොකු පැහැදීමකින් කතාකරපු වේටම්බරීට පින්ංවාත්න මොකද දන්නද වෙන්නෙතා පොඩි වෙලාවින් එතන දම. අතකෝ මාරෝ පාපිමා වේටම්බරිින් දේවපුත්තං අන්වා විසිත්වා භගෝතු සන්තිකේ මං ගාතං ආභාහසි. අබහසි. පාපී මාරයා මේ වේටම්බරි දිවි පුතරයට ආවේශ වෙනවා. ආේසලා බදුරජාණන් හස ළඟ දැන් ේට ම්බරි ආයි ගතාතාවක් කියනවා දෙ මේ ඒ ගාතාවක් කිව්ව විතරයි එදකොට ව ගාථාව කියපු හැටියේ ර පාපි මාරය ආවේසුවනා ආවේශ වෙලා දැන් ආය කියන ගාතාව තப்பෝ ජිගච්ඡාය ආයුත්තා පාලයන් පවිවකෙන් රූපේච්චයේ නිමठාසේ දේවලෝ කාබිනදිනෝ ව සම්මානු සාසන්ති, පරලෝකාය මාතියාති, තපසත් පිළිකුල්බව පුරුදු කිරීමත්. විවේකයක්ත්තියෙන උදවිය රූපයක පිහිටලා දිවෙලෝක පතනවනං ඔවුන් පරලව උපතක් පිණිස හැබෑවට මනුසාසනා කරණය කියලා කියනවා. කතාවලන්න තපස තියෙනවනං. පිළිකුල්බව පුරදු කරනවානම්. විවේකෙන් ඉන්නවනං. ඒවගේ උදවිය, රූපයක පිහිටල දිවලෝක ප්‍රාර්ථනා කරනවනම් ඔවුන් පරල උපත පිණසක් ඇත්තටම අනුසාසනා කරණය කියනවා. මේ බුදුරජාණන්ස කියෙනන පැහැරිච්ච කෙනා ඇ දන්න දෙයක් නෑ විකාර කියෝන කෙනෙක් කියන එක සහ නිත්තායගේ විහිළුවට ලක් කරනවා ඒ වෙලාවේ පාපි මාර්යා යායට වැහිලා. බුදුරජාණන්හන්සේ වෙලා පාපි මාර්යමෑයට වැවෙහිච්ච බව තැකි නෝ දෙක ලපංවත්න බදුරජාණන්හන්සේ පාපී මාරයට අමතනවා මෙන්න මෙහෙම. ඒ කේච්චි රූපා ඉදවා හුරංවා අන්තලි කස්මිං පභාසවන්න සබේව තේතේ නමු චිප්ප සත්තා ආමි සංව මච්චානං වධාය කිිත්තාත් මේ ලෝකෙ හැරි පරලෝක හැරි අහස හරි ලස්සන්ට පාට කර ලතින රූප කොච්චර තිබත් මාරය ඒ රූපඔක්කොම උබේ ප්‍රංසාාවට විතරයි ලක්වෙන්නේි ඒක හරියට මසුන් මරන්න අටෝකු ඇමක් වගේ කියලා කියනවා. ඒ වෙලාවේ ොතන තවයික දෙවියක් නොනි දැගු අපි ඔක්කොම දෙවර යයක්කාවයිකි ලොබටකිහුව ඒ හය දෙනාගෙන් පූර්ණකාශ්්‍යප ගැන පැහැදීමෙන් කතා කලා අසම කියන දෙවියා සහලී කියන දෙවිය කතාකරා මක්කලි ගෝසාලගන පැහැදීමෙන් නිංක කියන දෙවයා කතා කලා නිකටනාාද පුත්තව වෙනුවෙන් කෝටක කියන දෙවයා පද ක් ා නිගන්නාත පුත්ත මක්කල ගෝසාල පූර්ණකාශපකිෙනන හර දෙනාවෙනනීම කතා කළ. වේටම් බරි බුදුරජාණන් වහන්සේ නින් කතා කරල පස්සයාට මාරයා වෙහිලා ආයි ටිකක්කාර එතන නි තත්ත නැති කරගන්න විදියට පාපී මාරයාට ඕන වචන ටිකක් කතා කලා. එතකොට බුදුරජාණන් වහන්සේ මාරයට උත්තර දුන්න ගාතාාව. අපි මේ ශ්‍රරහට සාකච්ාරම. දැන් ොතන තවයික්ക്ക නෙක්කින්නනවා. මානවගාමියෝ කියල දිවපුූත්‍රය හයිවනියා අප හයක් කාවයික නෙහයිවෙනි දිවි පුත්‍රයා ඒවෙලාය බුදුරජාණන් වහන්සේට මෙන්න මේ වගේ ගාතාවක් කියනවා. විපොලෝ රාජගහියානං ගිරිසෙට්ටෝ පෞච්චති. මේ රජගහනුවරතින පර්වතාතර වේපුල්ල කියන පර්වතය අග්‍රායි කියනවා. සේතෝ හිමවතන් සෙට්ටෝ ආදිිච්චෝ, අගගාමිනං හිමාල පරවතේ අතරතියන කයිලාස කියන පරවතය තමයි කනවා හිමාලෙ තියන අග්‍රම පරවතය. ඒ වගේම කියනවා ආකාසයනා අතරේ සූරයා අග්‍රයි. සමුද්දෝ උදදිතන්සෙට්ටෝ නක්කත්තා නංච චන්දිමා, සදේවකස්ස ලෝකස් බුද්ධෝ අගගෝ පෞච්චතයති. ජලාසයන් අතරේ මහා සාගරය තමයි කෙන අග්‍ර. තරු අතර තියෙන්නේ චන්ද්‍රයාාතමයිකන අග්‍ර එකන්නේ තර චන්ද්‍රයා තරුවක්ෙන එකන තරු අතරට චන්ද්‍රයා පැවුවට පසේ ආයතන අර කැපිලබේනු අග්‍රයි. මෙැකන ඒ වගේ දෙවියන් සහිත සදේවකස් ලෝකස බුද්ධුව අගගෝ පෞච්චතයති. දෙවියන් සහිත ලෝකයා අතරේ බුදුරජාණන් වහසිතමයිකන අග්‍ර. දෙවියක්මයි කියන්න පින්වා. එ දෙවියගේ නම මානවගාමියෝ මානවගාමිය කියන දෙවිය කියනවා දෙවියන් සහිත ලෝකෙට බුදුරජාණන් වහසි තමයි අග්‍ර සදේවකස් ලෝකස් බුද්ධුව අක්ගෝ පෞච්චතයද. පරිංවත්නේ බුදුරජාණන් වහසි ගැන හරියටම පැහැදීමකින් කතාකරපු දෙවියතමයි අන්තිමෙ එක්කෙන මානවගාමිය කියනෙක් කියෙන. ඇත්තරම අරයාට වනේ යා නිත්තයි විවේචනය කළ දැන් මෙතන අපි බැලුවත්ත එෙම. මානෝගාමිය කියන්න දෙවිය ව නිකටනාත පුත්තල මක්කලි ගෝසල්ල පපුර්ණ කාශපලගෙන විවේචන කරන්න ගනෑ. ඉගලන්ට දොස්කි වෙන බුදුරජාණන් වහන්සේගේ ගුණටික විතරක්කිව මානෝගාමිය. හැබෑ මාරය වෙෙහිච්චෙක්කෙන අදිහාපි චුට්ට බැලුවවොතු එයාට වනේ වෙන ප්‍රශ්නයක්, වේට අම්බරීට. එයා ඇවිල්ල කියපු ගාතාව දිහා බැලුවට පස්සේ චුට්ටා කියකෙන තරහැන් කිව්වගේ තේරෙනවා. සහචරිතේන චව. සිගාලෝ න කොත්තුකෝසිීහ සමෝකදාචි. කොත්තුක කියන පහත් පෙලේ කිබලා කවදාක්කත් සිංහෙක් එෙක්ක සමාන කරන්න බෑගනවා. ඒවාගේ තම ඒ හෙළුවැලි තවසෝ. නක්්ගෝ නක්්ගෝ කියන්නේ හෙළුවෙන් ඉන්න. මුසාවාද බොරු කියන ගණස්ස සත්තා. පිරිසට ශාස්ට්‍රුවර ඉදිර ොරුවට පෙනීහිටියට ඒගොල්ලො ඇවිල්ල සැක කරන්න ඕනෙ ොළන්ගේ මහනකම. ල කවදක්කත්පුරුසිීට සමාන නෑ කියලා කියන ඉති. ඉතවට මෙයාගේ කතාව බැලුවට පස්සේ ඔය කොත්තුක කියන හිවල එක් සිංහ හමාන කරන්න බෑ කියලා හෙළුවලි තාපසියන් බොරු කියනෑේ මෙයාටාරාර කතාටිකහගෙන තරහ ගියාදෝ කියලා හිතනවා. හැ වේටම්බරීට ඒගන්නේ ඔය නිරුවත්තින්න තවස ගැන පැහැදිච්ච දෙවුරුන්ගේ කතාහගෙන වේටම්බරීට තරහක් ඇති වෙලාද මේ විදිහයට පහත් කරලා උපමා කියලා මේගේ කතාවක් කලේ කියල හිතන මොකද තරහා ඇති වනානං ඒවෙලා පති බොහම ලස්සන්ට මාරයායටට රිංගන්න ඉඩක් කියෙනවා ඇතද. මෛත්‍රී තියනගෙනෙට මාරයාට රිංගන්න බෑ කරදර කරන්න බෑ. එක හොඳර මතකතියාගන්න ඒ තමයි පින්වාත් සාමාන්‍යෙන් ලස්සන උපවාාවක් කියනවා අමනුෂ්‍යයකට ත්‍රරිින්ගණඩ බෑ. මෛට්‍රීං ඉන්න තැන කිිනිස්සත් කියන දෙපැත්ත කැපෙන තලේ තියෙන අයු දෙයක්නේ කිනිස්සක් කවුරුහරි කෙනෙක් තද කරලා අල්ලන්න ගියොත්තෙම කිනිස තලේ අතින් තලේ අල්ලනවා තද කරලා තින්. එද කිනිස්සර කිසිම හානියක් වෙන්න හැබැයි අර තද කරල අල්ලන මනුසයගේ අත කැපිලයනවා දෙැත්තේම තලේ දෙපැත්තම කැපෙනවා දෙපැත්තෙම කැපලයනවා ඒවගේ මෛත්‍රියය හොඳට පුරුදු පුහුණු කරනගෙන කිනිස්සක් වගේ වෙනවා. ඒනට අමනුෂ්‍යෙක් කරය වෙල කරදර කරනවාන යමනුෂ්‍යයක් විනාස වනවාර අත කැපිලෑනොවගේ. ඉතින් පින්ංුවත්න්නේ මාරයා කියල කියන්නේ අසිහියෙන් ඉන්න තැන ඉඩගන්න කෙනෙ. දවේශයක් ඇතිවනාාද එයායට පුළුවන් එතන රිංගන්න. සිහිය තියන තැන. මාරයට ඉඩක් නෑ ඇමතිස්සම සතිය කියන්නේ මාරයගෙන් ඇත්තලා ඉන්න තියන ගොදුරබිීම අසතිය කියන්න අසිහය කියන්නේ ්න ැන දේශයක් ඇතිවෙච්ච තැන මොහයක් ඇතිවෙච්ච තැන. හැම්ම සීයක් ඇතිවෙච්ච තැනකම මාරයට අවස්ථාව. එක මාරයාට යන්න එන්න පුළුවන් ඉඩක්තියෙන තැන. ඉති හොඳට තේරණ මේ වේටම්බරී ආගමික ශාශ්‍රෝරු ගැන විවේචනයක් කරලා උපමා කියලා පහත් කරලා ගාතාවක් කිව්වා කියන්නේ එයාට මාරයා වැහන්න ොඳද අවස්ථාවක් ක එතන තියෙනවා. ඉතින් අපිට ඒ කත්තේරෙනවා යම් තැනක පින්වත්න මොනවාහරි වැරදි දෙයක් විවේචනයක් කරද්දිය වුණා ඔබ එතනද පරිසං වෙන්න ඕනු දෙයක්ත්තමයි ඒක ඒ විවේචනය හොඳ සහිකල්පනාවෙන් කරන එක. නැත්තං අන්තිමට ලෝකයා ඉස්සරහ පහත්වවෙන්න මාරයාට තමන්ට ආවේශවෙන්න ඉඩක් හෙදිලා තමන් දන්නෙත් නැතුව. වේට අම්බරි දන්නෙත්න. බුදුරජාණහන්සේ දන්න මාරයා රිංගල තමයි මේ වචනටික කිව්වෙක් කියෙ උන්හස දන්න. වේටම්බරි දෙව ගෙන වේටම්බරි දන්න එත්නෑ. බුදුරජාණන් වහන්සේ කියන්න පමත්න වේටම්බරි දෙවට වේටම්බරි දෙවියගේ වෙච්ච දේ දන්නඇති තැන බුදුරජාණන් වහන්සේ ඒකත් දැනගත්ත උන්වහන්සේගේ ශාස්රෘන් වහන්සේ නවක් විදියට කිසි කෙනෙකුට කරන්න බැරරි දෙවියෙක්ට පවා වෙච්චදේ ඇයි මේ දෙවිය මේ වගේ වචනයක් කියන්න කියලපවා බුදු කෙනෙක්ෙරට උන්හසේ ේරුම්ගත දැම් බැරවෙලහර අපි ළඟ ඔවවාගේ කතා කිවන අ බල මේ කලින් හොදට කියපු මනුසය මේ මොකක්ද මේ දැන් කියවන්න ඒගේ වෙනවාන පින්වත්න්නේ උදට කතාකරපුොය පසෙ කාලෙක වෙනස් වෙනවා දැන් මේ පහුගේ කාලෙ අපි දැක්කා ඔය වේටම්බරීට වෙච්චදේම උනා හාම්දුර කෙනෙකොට එක හාන්දුරු කෙනක්න මේ ගඩ කාහාදුුරුන්ට හො දේවලන මේ හොදට කතා කර කර ඉන්න है සමහල්ලට වෙනස් වෙනවා. වේටම්බරීට වෙච්චදේ මේ පහුගිය පෝය දවසක මහාචාරය කියන හාමුදුරු කෙනෙකුට සිද්ධ වනාපින්වාද. මහාචාරය හාමුදුරු කෙනෙක්. මේ හාමුදුරුවෝ ජාතිකර මාධ්‍යකට ඇවිල්ලා එකර උපවාහනි මාධ්‍ය එකහින්ද ඉතාම වගකීමත් තියනොවඋන්ට කතා කරනදේ මිනිස්සුන් නොමගයවන් නැති දෙයක් කතා කරන්න රොපු අයිතියක්ත් තියනවා. එැබයි මේ ඇත්තෝ මේ මහාචාරය ස්වාමින්හන්සේ ලව්වා ප්‍රශ්න කරනවා ගිහියන්ට නිවන්දකින්න මග කියන එක සහමේ ඉක්ම ප්‍රමාධද වවෙන්නතු ක්මං වෙන එක සුදු සුද කියලා මේ මාධ්‍ය නාලිකාවෙන් මහනෝ ඒවෙලා පිුවත්නේ ඔ මහචාරය හාමුදුරුවෝ කියයන බු හාදුරෝ කවදාක්ත් ගිහියන්ට නිවන් මග කියාදු නැල් ගිහි අයට නිවන්න ගැන කියන්න කියන ඇලු. ඒ ඔක්කුම කතා කරේ පැවිදදන්ටලු මේ දෙදාහෙනුත් පස්සලු හාමුදුරුරු පටන්ගත්තේ නිවන ගැන ගිහිියන්ට කියලද. ඊට පසෙව හිසගිනිගත්තාවගේ ආය දෙයකින් පහරකෑාවගේ නොයෝ කරුණෝ අරගෙන කියනවා. ඒවා ඇවිල්ල මේ පස්සෙ කාලෙකේ හාමුදුරුර හදාගත්ව මිසා කෝවම බදු හාමුදුරුව කියපුවා නෙමේ කියලා. ත්‍රිපිට කියය ගැන කිසිම අධ්‍යනයක් කරියට නැති මහාචාරය හාමුදුරුවරු තින්වානේද කියලා ඒ වෙලාවේ මේ කියපු කතාවෙන් තේරුන් ගියාපින්වත්. ඒත් එහෙම කියන්නත් තමාරයමකද ට්‍රිපිටකේ ගැන අධ්‍යනයක් කරන ඒ වෙනුවෙන්ම ගොඩ්නගපු ආයතනයක ක්‍රියාකාරිව කටයුතු කරන හාමුදුරුවරු ධර්මදේශනා ලෝකට සිද්ධ කරන හාමුදුරුවරු තට එහෙම හාමුදුරුවරු ඇයි මේ වගේ විකාර කියවන්න ත්‍රිපිට කියට කරුණුණු සහිතවම නිගාකිරීම බුද්ධ වච්චනයට භාග්‍යතුන් වහන්සේ අභූත චෝදනා කිරීම එදකොට ගිහියකොට නිවන ගැන බු හාදුරුව කවදක්වත් කියලා නෑ කියලා එහෙම වචනයක් සිවරද්දාගත්ත හාමුදුරු කෙනෙක් මේ අලුත මහනවෙච්ච කෙනෙක් නම් කමන්නෑ නදන්නකමට හරියට පොතපපතා කද්‍යනයක් නැති නොගත් හාම්මුදුරුගෙනෙක් න කමක් නෑ උගත් කියලා රටේ සම්මත වෙච්ච මහාචාරය කියන හාමුදුරු කෙනෙක් මෙහෙම හාමුදුරු කෙනෙක් කොහොමද මේ අමු අමුව බුද්ධ වචන පැහැදිලිව මේ විදියට විකෘෘති කරන්න අපෙන් ගොඩක්කයි අහනෝ කොහොමද ස්වාමින්නාස මේ හාමුදුරුරු මෙය කියන්න මෙහම ඇයි මිහම කියන්නේ මොකදද මේකට හේතුව ගොඩක්කයි අපෙන් හානො ඔයා හනායට පින්වාත්න්නේේ හොන්ත උත්තරයා. අපිට මේ සූතරයෙන් තියෙනවා කියලා හිතෙනවා. මොකද ඇයි මේ අයට මෙහෙම වෙන්නේ මේ අපෙන් අහනකට උත්තරේ. ඇයි මෙහෙම වෙන්නේ. වේටම්බරි අර අගේට විවේචනය කලානේ හෙලු වැලි තාපසයව බොරු කියන ඒගොල්ලන්ට මේ ඒගොලන්ගේ මහනකමත් සැට කරන්නු ඒගොලන්ට ඇති සාාස්ත්‍රරුවරූ කියලා බොරුවට පෙනිහිටියට ඒගොලන්ට මේ සත්පුරුෂයන්ට සමාන වඩ බෑ නිකංගවය කොත්තුක කියන. හිවලා වගේ ඒගොල්ලු එහෙම හිවලෙකොට සිංහියන්ට සමානුවෙන්ඩ බෑ එමයි කියලා පැහැදීමෙන් කතා කරානේ බුදු හාමුදුරෝත්ගන් එතකොට හැබැයි දේශ සහගතව හැසිරිච්ච හිද අසිහයෙන් හිටපු හින්ද මාරය වැහිලලා ඉට පසි මාර්ය වෙනම කතාවක් කියනවා රූපය පෙහිටල දිවලෝක පතනවන පරල උපතක් ගැන කියන සැබෑ අනුශාසනා කරා එතම ඒගොල්ලු කිය. ඒ කියන්නේ මාරයා ආපහු හැරැව්වා එයාගේ කතාව. මට තේරෙන දේතමයි පින්ගත්නේ. භික්‍ෂුව සහිහ ඔොන්ඳට පුරුදු කරන්න එත්තං සතිය බැහැරවෙච්ච තැන ටක්ගාල මාරය ආවේශ වෙලා තීවීවල වුනත් පෝය දවස්සල වනත් මේ වගේ කතා කියන්න පුළො. මේ පැහැදි ට්‍රිපිට බුද්ධ වච්චන තියදදි මෙ විකෘති කරන්න පුළුව අපිගත්න. සිවුර දරාගත්ත කියලා මහච්චායරුුණා කියලා. මාරයා වැහිලා කටහසුරෝනවා කියන එක ආයි පුදදුම වෙන්නයක් නෙබේ ඔබ හොඳට මතක දෙගෙන ආනන්ද ස්වාමීන් වහන්ේ සෝවාන්නච්ච ශ්‍රාවකෙක් වෙලා. මේ ත්‍රිපිටකේම දරාගෙන හිටපු මහා උත්තමයෙක් වෙලා. දාසේ තැනකදි සෝතාපන්ව චාණන්ද සන්හන්සේට මාරයාවේශ වෙලා. බුදුරජාණන් වහන්සේට කල්පයක් වැඩ සිටින සේක්වා කියන අයිුෂ් කල්පේ. වැඩඉන්න කියන ඉල්ලීම එකන අවුරදු එකසි විස්සක් කෙනනකං උන්වහන්සේට වැඩඉන්න තිබුණා යාරාධනාව කලාං එක කරන්න දුන්නෙමනැ පවාහති. මහ පරිනිි්බාන් සූත්‍රය විස්තර යෙනවා. එතකට ආනන්ද ස්වාමින් වහන්සේගේ මුව වහගෙන හිටිය අමාරයා ආරාධනාව කරන්න නොදී එතකට සෝතාපන් වෙච්ච ස්වාමින් වහන්සේ නමකට මේ හා මහානු භාව සම්පන්න සන්හස නමකට බුදුරජාන්ේ ඉදදිම ඇවිල්ල වැහෙන්න්ඩ පුළුවන්නං පින්වත්න බුදු කෙනෙකුත් පිරිණිවම්පාල බුදු කෙනෙක් මේ වෙලාවෙ නැති කාලෙක. සෝවාන්වත් වෙලා නැති හාවුන්දුරු කෙනෙක්ට. මහාචාර්ය වුණ පමණින් ටීවහක බනක්කිවූ පමණි. මාරය වැහෙන කියෙනෙක් හණ්ඩ දෙයක්ද කියන්නකො. තිේනිසාපය අනුකම්පා කරන්න ඕනේ මේ ඇවිල්ල මේ වගේ වචචන පිට කරන්නේ ඇත්තරම මේ ලෝකයේ මිනිස්සු නොමගෑවන්න මොකද අහන මිනිස්ු හිතනවා මහාචාර කෙනෙක් නි කිව්ූ ඇත වෙන්න ඇති. උගත් හාමුදුරු කෙනෙක්නෙ. රටේ මිනිස්සු පිළිගත්ත හාමුදුරු කෙනෙක්නෙ ජාතික නාලිකාවගන කියන්නේ ඒ නිසා මේව ඇත්ත වෙන්න ඇති. එතකොට මේ මත දරාගෙන ඒ මත සමාජගත කරලා නිවන මිනිස්සු ඇත් කරන්න. ප්‍රමාදී කරන්න. මොකද හැමතැනම ප්‍රමාධි කරනවන එතනයි දහම් පදතියෙන්. ප්‍රමාධී කරන තැනතියන මාරයාගේ පද එතර මේ හාන්දුරුව කියනවා හිසගිනි ගත්ත වගේ මහන්සි වෙන්න කියන්න කවිවලින් හදාගත්ත මෑත කාලේ පිස්සු ක්ලෝ ෙදා හැන් පස්ස හාමුදුරුවර හදපු පිස්සු ක්ලෝ ්‍රමාදී වෙන්න කියෙනෙ එක හිසගෙනනි ගත්ත වගේ මහන්සි වෙන්න කියෙනෙ බුදු හාන්දුරුව කවදක්වා එහෙම කියලා නෑල්ලෝ එ තොර පින්වාත්ේ ප්‍රමාද ල්ලා බල සසරේ පලල්ල බල නිවන්දකින්න මහන්සි වෙන්න පාගන කන කියන්නේ ඒක කියන්නෙ ගිහියා. මොකද සතරපායවැට නැද ගිහිියයා දුක්කඳදින්න නැද සසරේ. එතකොට ගීයාට නිවන එපා. අප්‍රමාදිවෙන්න එපා ප්‍රමාද වෙල්ල. සසරේ පල අල්ල කාල බේල හිටපල්ල. කෞුද මේක කියන්න මේ මාරයාග වච්චන. ඒ නිසායි තාම පැහැදිලි ආනන්ද හාමුදුරුවගේ සසාෝන්න ච්ච මහ උත්තමයකට බුදු කෙනෙක් ලඟම. ඇල්ල මාරයට දාසේ තැනක වැහිලා කටප හසුරුවන්න පුළුවන් වුනාාන. සිවුරදාගත්ත මහාචාය හාන්දුර ගෙනෙකුට සෝවාන්නවත් නැති ආර්ශ්‍රාවකය බවට පත්වෙලා නැතිගෙනෙකුට පින්ුවත්න්නේ මාරයා බලබෑම් කරනවා කියන අහන්ඩ දෙයක් නෙමේ අයමුතුවේ. ඒකන්ද අපි අනුකම්පා කරණන මේ වගේයට ඒ වච්චන සමාජගත වනාට පස්සේ සමාජයේක පිළිගන්න ඒ සමාජයේ ඒකත් ඇත්තද කියලා අර නි. දමාන හිත හිතහින්න. ඉඩක්කිතුරු නොවන්න අපි මේවා සාකච්ඡා කරනවා. මෙන්න මෙහෙමදේත් වෙන්න පුළුවන් ඒද කියලා. ඔබට මේ පෙන්න්නල ද දෙන්න බලන්න පෙන්වාති බුදු කෙනෙක් ලංඟම දෙවිවරුන්ටත් ඇැවිල්ල හෙනවා. දෙවිවරුන්ග කටහසුරෝනවා පාපි මාරය යිති මුණ කතාද. ඒකෙහින්දා බ්්‍රක්්මයඔන්ට දෙවියන්ට භික්‍ෂෝන්ට වැහිච්ච මාරය. ගිහිියන්ට වැහෙන එක හන්ඩ දෙයක් නෑ. ඒ සමාහරුනන් ඉන්න මාරය වෙහිච්චක ම හැරි. එතකොට ඒගැන කට ඇයියොත් ඇත්තං එක්ම හෙමයි. මේකෙති ඔබහි තන්නපමේ හැමතිෙසම මේ අධර්ම කරුණු කියන සියල්ලෝම මාරය වැහිලා හැරිද. මාරයට පිසුනෑ මාර්රයා හැමතිස්සම මොකක්කරි යම් ප්‍රශ්නයක් කඇැතිකරවන්න ඕන තැනක හෙම දේවල් කරාට යාමේ හමතිස්සම වැහිලා හෙමනෑ නැත්තං ඔබට හිතෙයි අර පෞගේ කාලය. දෙවිවරු නෑ හෙමයි නිරයක් නෑ ඕ කොම කිය නහාන්දුුරුරුන්ටත් මාරය වෙහිලා වෙන්න තිගල්. ඒ තැංවල් නම්පින්වාද හැමදාමහෙමන කටෑරිියොත් කොහොමත් විකෘතියක්මයි බුදුරජන්හන්සේ එෙක්කව අපහස කරන සංගයාට පහස කරනෝ ධර්මිට පහස කරනවා. ධර්මය අධර්මය විනේ අවිිනය කියන එක කලවංකරගත්ත අචාරුවක් නෙත්ත එහමති ඒනිසා එහෙම කරන තැනක කවදාකත් අමුතුම මාරයට චෝදනා කරන්නපා මාර්ය වැහිලගල්. මාර්යයට ඒකෙතැංගොල්ට අමුතුම් වෙහෙන්ද දෙයක් නෑ පින්වත්න්නේ. මාර්යයා දන්නවා මෙහිමයි මාරයා හැමතැනම හොඳට පින්කරගෙන යයට බාධ කරන්නේෙත් නෑ මොකද මාරයා පින්කරන්න නැබුරු කොරවුල තියෙනවා. ඒක පටලගන්නපා එකන පින්කරන හැමකිෙනාම මාරය ච්චායි කියලා. මේකෙන් කියන්නේ. සසරින් නිදහස්වෙන්න කුසලේයටට කිසිම වීරියයක් නැතුව පිින්විතරක් කරනවානං, මාර්රයා ඒක දිහා බලන්නෙවත් නෑ. ආවාවක් ඕන වැඩක් කරගන්න කියන තැනඉන්නවා. හැබෑයා බාධ කරන්නේ සසරින් නිදහස්වෙන්න්න ඕන කියන තැනට එෙනකොට. ඒ වෙන්වෙන් කෙනෙ පහදිනකොට. හැරි බුදුවරු ගැන තෙරුවන් ගැන පැහැදීමක් ඇති වෙල්ලා ඒතුල මග වඩන්න යනොට තමයි මාර්ය බාද කරන්න. සතිපට්ඨානෙ වඩන්න හදනවනං ඒක වලක්වන්න උත්සා කරනෝ. මොකද හේතු සසරින් නිහස්වෙනවා කියන මාරයාට, අධිපත්්‍ය අඩුවෙනෝ එයාට ලෝකයේ පිරිස ඉන්න තරමට අධිපත්්‍යය තියනෙන. මොකද ලෝකයේ අග්‍ර බුදුරජාණන් වහසනට ලෝකෙට අධිපති මාරය කියනවා. එක බුදුරජාන්ස පෙන්නලති. ඕනම අධිපති කෙනෙක් පින්වත්ේ තමන්ගේ අධිපතිකම තියනෙන බලය තියන පිස ඉන්න තරමට කියලගන්න. පිරිස අඩුවන්න තරමට තමන්ගේ අධිපතිත්වය නැතිවෙනවා. ඒනිසා මාරය කැමති නෑ තමන්ගේ අධිපති බව නැති කරගන්න. පිරිස අඩු කරගන්න. එනිසා සසරින් නිදහස් වෙන්න්න ෝකෙන් නිදහස්ස වන කරුහරි මාර්ගගේ වඩ්නෝදයක්ක්කොත්හෙම මාරයක්ත්තේරුන් ගන්නවා මටතියන බලය අඩුව වෙනවා විදේ පිරිස ඇැති වැන්න ගුත්. ඒකෙ බුදුරජාණසන් හැමතිි මවිල්ල එක යෝජනා කර නෙදැන් ඇති යන්ඩදැන් ඕවා නවත්තන්න මුල් කාලය බදන්නාව බදුරජාණසට එක පරාක් කැවිල්ල කියනවා ඒන් උන්හන්ේ ධරමේ ලෝකයාට කියාදන්නවඕනේ කිය සිතාක් කිස්සලම ඇතිකරගත්ත වෙලායි මාරය ඇවිල්ල කියනවා. ලිනුත්තුවය බුදුුණනාය ඉන්නවවා බුදුුණනා කියලා කියලා අන්තිමට ලෝකෙට බණ කියන්නගිහිල්ලා ලෝකයේ මිනිස්සු ඊට පාසේ නන්නනාකාර දේවල් පූජ කරන්න ප්‍රසංසා කරන්න ගිහිල්ලා. ඊට පසේ ඒවට පහදිලා ඒවට අහුවෙලා අර ගත්ත බුද්ධත්තත් නැතිකර ගත්තාය හිටියයි කියලා දැ මාරයා කියනව බුදුරජාන්සට ඇවිල්ලා ඒහින්ද ඔන්නඔේ ගත්තක පරික්සං කරගෙන පාඩුව ඉන්ඩ. ුද්ධත්්‍ය ගත්තන ඔයාගේ පාඩු ඉන්නවාම අනිත්තායට කියන්නේන්න එපා කියල ඉට පසවාගේ හම්පච්ච බුද්ධත්ත් නැතිවේ ඕක නැත කරගන්නගේ පාඩු ඉන්න කියලා කියනවා එහි විදියට පින්වාත්න බුදුරජාණන් වහන්සට කෙලින්කි කෙලිම වෙලා කියනවා මේ ධර්මය දේශනා කරන්න ලෑස්න්න පා කියලා බැලුව එකක විදියට කියල කොහොමරි මේ ලෝකයේ පිරිස අඩුවෙනයක නවතින්න ශ්‍රාවකයන් බිහිවෙනක නවතින්න විවිධදේ කරන්න බැලුව තිඒයිඒ අදටත් නිවන ගැන කියා දෙනවාද එතනට බාධ කරනවා ඒහින්දා සමාජයට පුළුවන්තරන් එත් කැමති ය නිවන් දකින්න හදිසිවුවෙන්න්නෙ පා හධදිසිවෙනන කෙනාගේ හිතට ප්‍රශ්ණදානය ගිියන්ට බදුරජනස කවදක්වත් කියලනෑ වගේ ඔළුවට දානෝ එදදා පුළුවන් තරම් බල්නෝපින්වත්නේ මේ සසර ප්‍රමාද කරන්න අසර යන තරමට යාගේධපතිීවය ආරක්ෂාවෙනෙ එක හැම්ම දාම මාරග වැ මේ හග ොಡ හමರ යට හිතේ ಾරය කිය තු ට ඇ್ම ෙනනෙද කියල. ඉಂ ත් ಾර කියන්නෙ සසරේ උපදින චරිතයක්, ඔබ මාರයಯ වෙලා ඉඳ තියන, ම මාර‍ වෙලා ඉදල තියෙන. මේ අනන්ත සසරේ මාಾරಯපවා වෙච්චයිය මේ සසරේ අපි මේ කතාගරට. ඔබ දන්නද මුගලම් මහරාතහසි මේ මහා බද್්‍රර කල්ප ඇතුළම දුುසී කියරන නම මාಾරಯ වෙලා ඉඳලතියෙනවා. මේවා ಕටව විවේචනය කරන්න හෙම යිතියක් නෑ සරෝ සම්පූර්ණ ලෝකය ගැෙන අවබෝධය නැති නිසා. බුදු කනෙ දැකල අවබෝධයෙන් පෙන්නබුදේ කාටවත් විවේචනය කරන යිතියක්නේ මුගලම් මහරතන් හන්සේ මතමයි දැංඉන්න මාරයට කියන්නේ මගේ නංගිගේ පපුතා ඔඹ කියලා ඒක යන්නේ උන්නහන්සේ කුන් බුදුරජාණ හන්ස කාලෙදිී ुසේක කිය මාරයා හිටේ බව ැ බලාන පින් වත්න දේවේෙනවා මාරයනවා බ්‍රක්්මුණාව කියනෙච්චවා ලෝකස්මින්ති කියල කියන් දම චක්පවතන සූත්‍රය වනත් මේේ දෙවියන්ට බ්‍රහ්මයන්ට මාරයට කිසි කෙනෙකොට ලෝකේ මේක නෑ කියන්න බෑ කියනවා ධර්මේ. හැරි එතකොට එතන දෙවියන් බ්‍රහ්මයන් කියලා ගන්න ඔක්කොමම මේ ලෝකයේ සත්වය. එතකොට දෙව් බබුන් මරුන් කියලා ගන්නකොට හිතන්න දෙවොත්තින්වා බ්‍රක්්මයොත්තින්න්නවා මාරයනෑ කිය කාට වච්චෝදනා කන්න බෑැනිසා. පැදි ප හස හන්ස කර න්සේ කාලක පෞවැ කර මයින්ට වේශලා වේශ වෙනග එක மாරயா ඒවගේ කරලතිනද විදුර කිය ස් හන්ස පි පාති වඩනකොට ඒ ස දුර ජ ස කා ච్ ද රුත් හර න්ස ගන් රාව හන්සේලා ගන් එක නම ඒ කාහිට. එකක්ල ක්සන්ද බුදුරජන්සගේ ග්‍රෂශ්‍රාවක හන්සට මත්තමයි අපේ ෞතුම් බුදුරජන්හන්සගේ සාරිපපුත්ත මුොක්ගල්ලාලන දෙදනමහන්සේල වගේ. එතකට එතන විදුර කියනේඒ ග්‍රස්්‍රාවකයන් වහන්සේ පිණඩ පාති වඩිත්ති. පොඩි ලමෙක් පාරහිටිය මේ ළමයට එදා දුසී කියන මාරයා ආවේස වෙලා අර ළමයා එක පාරටම ගලක්කරගෙන විදුර කියන ඒ රහතන් වහන්සගේ හිසට ගහනවා හිස පැලෙන්න්න ලේ ගලන්න. සිංඟාත්න පාර ඉන්න මිනිස්සු බලන්නේ ඒත් එතකොට මේ පොඩියකාට පිස්සුද ඇයි මේ පොඩියකාඒ අහිංසක සාමිනාහන්සට ගැහුවේම. ඉතරේ පොඩ්ලමයට තමයි ඔක්කොම නඩුව හැබැයි පොඩලමයට ආවේශෝනය කෞදද දුසී කියන මාරයා. මාරයට වශ්‍යදේ තමයි කරගත්්‍ය පෙන්හත්නේ අන්නේ වගේ සමහරලාට මේ කාලෙත් ඔබ ොඳට තේරුම් ගන්න චීවර දරාගෙනත් සමහරලාට ಟ ද್ಮ ಾಗತ වෙන විදිහට ඇතැම් ಹಾದರ විධದ ಪ්‍රකාಸಕරರ್ದ හಹರ ಪ ನ ಹස ಗೊ್ು ಮನ ಹರಮ ಕಮಂತ್ರයක් ಕಾಗಹರೆ ඇಜಡ එකකටದಮ වැඩකරන්නේ ಮुಖಾක්್දම ಎಂಜෝವල්್ ಹುවෙලාಾದ ඇයිಮහිම කරන්නේ ಮನಾದ ಗಳಂಗ ಟಿ ರಮುನ කිය ಪರශ್ ක್ನ ಪಿ ತ ನ ತේරು ගන්න යන්නේ ්‍රರ್ධානಮ ೇ ತමයි මේ වගේ විවිධ ಚීವරධಾರෙන් විවිධ කතා කියನ ට ಹನು. මේ කතා ඔපකුම පටි පාස ේද තියෙන දේ තමයි. මේ කාලේ නිවන්මග හොඳ ඇහෙෙන කාලයක්. කාල සತර ತ පට්* ව ැට හොඳ ඇහන. කාල ಾංගි මාර්ග ඩ් විදිය ගැන හොඳ ඇහෙනවා. කාල පංච පාදාානස් කන්දේ අවබෝධරන්න හොමොද කියනෙක ගැන හොද කතාා කරනවා. මේ කාල පටි සంපාදය තේරුන්ගන්න අවශ්‍ය දහම හොඳට ඇහෙනෝ. ඒ පටි සම්පාදය මිදෙන්ඩ අවශ්‍ය කරන. නිරුද්ධ කරන වැඩ පිල්್ලගැන හොද්දට පැදිලිව කතා කරනවා. ඒනිසා පිංවාත්නේ ඉස්කන්දගැන ධාතුගැන ආයතන ගැන මනාකොට කතාබහ කරන මේ යුගේ නිවන පිණිස අප්‍රමාධී වෙන පිරිසක් ඉන්න මේ යුගේ ඒ අප්‍රමාධි වෙනුවෙන් දම්පද ඇහෙන මේ යුගේ මේවා යටපත් කරන්න මාරයා මොකද කරන්නේ විවිධ හාමුදුරරුන්ට ආවේසවෙලා හාමුදුරුවරු තුළින් ඒ වචචන පිටකරකර පුළුවන් තරං සමාජගත කරන්න උත්සාහ කරනු. ඔබ ඉතාම පරිස්සමින් මේයුගේ මමේ කියනෙක හොඳටළුවට ගන්න. කිස්සිම හාමුදුරු කෙනෙකුට පුද්ගලිකව පැහැදිලා. මේ හාමුදුරෝ කියනෙ එක මයිහරි අනිත් තකක්වත් නෑ කියන තැනට එන්න එපාපංවා. කිසිම හාමුදුරු කෙනක්ගඇන්න මකද ඔබ හොදට තරුන් ගන්න අරිහත්තට පත්තෙච්ච රහදන්හන්සේලාටත් මාරයා. බලපෑම් කර ලතියෙනොව ඇඟටාවේස වෙලා හැබැයි හිත්තටාාවේස වෙලා බලපෑම් කරන්න බෑපිහත් රහතන් වහන්සරයි. ඔබ තේරුන්ගන්න ඔය දුසීමාරයයාගේ සිද්ධිය මුගලම් මහරතනන්සේ කියන්නේ ඒ වෙලාවේ උන්වහන්සේ දකිනවා බඩේ මහා අමුතු කැක්කුමක් ඇවිල්ලා. කවදාවතාපු නැති විදි අමුතු කැක්කුමක් බඩේ ඇවිල්ලා. බල්න්නොකොට බදුරජාණන් වහන්සක මේ අග්‍රශ්ශාවකයන් වහන්සේ. මුගලම් මහරතනසි දකිනවා. මේ බඩේ මේ කැක්කුමක්. සාමාන්‍ය අසනීපයක් නෙමෙයි මාරයා බඩට රිංගල ලොකු වේදනාවක් ඇති කොරුණු. එතකොඩ මාරය මේවිදියටට බඩට රිංගලයින්න මුගලම් හරතන්හන්සි දැක්කට පසි තමයි මුගලම් මාරතන් හන්සේ මාර්රයට කියන්නන්නේ මාරයමං බව අඳරගත්ත වහාමු බෙල්ලියට වරෙන් කියනු. එතර පින්වත්න්නේ මාරය දැනගත්තා මුගලම් හරතන් හන්ේ අඳුරගත්ත බව, මාරයා යිට පස්සේ මුගලම් හරතනන්සිගේ කුටියේ දොරකඩළඟට ඇවිල්ලා. දොර වැහෙනවිදියට හිටගෙන. එතනද මුගලම් මහරතන් වහන්සේට අපහසතාාවයක් තියෙනෙදිට හැසිරෙන් හදනකොට තමයි කියන්නේ. මගේ ඒකාලෙ නංගිගේ පුතානෙබං උඹ කියලම් වෙවිදිට. හරිද. මුගලම් මහරත වහන්සේ කියන මේ දුසී කියන නමං ඒකාලේ මම ඔත්තන හිටියේ මං මෙහෙම මෙහෙම දේවල් කරා මන් නැසුනා නිரேගයා හරිද. ඒ කරපුුවට මාරය නිරේගහින් තියනොබිව. එනිසා මාරයා කරන දේවලොට විපාක විදිනෝ. එක එක එක්තරා විශයයක් මාරයගැෙන වන්නම අපිතා කරන තියන. අද මේ මාර්යගෙන කතා කරන ගන්න මේ මෙතනින් ඔපට පෙන්න්න එක දයි. මේතරන් සුන්දර දහම කැහෙෙන මිනිස්සු අප්‍රමාදී වෙන්න මඟහොයෙන කාලි. ඒ අවුල් කරන්න ඒ අතරට විකෘති ගේන්න මිනිස්සුංව ඇත්තටම මේකාල නිවන්දකිින්ඩ බැහැ කියල හිතන්න. නිරේණෑ කියලා මිනිස්සුහේ පෞකරර තවත් අසරට වැටෙන්න විවිධවිදිහයට මිනිස්සුන්ව මේ මිත්තන කළඹවන්න මාරයා සෑහැන උපක්‍රම කරනවා කියන එක නම් පේනු. සමාජ මාධ්‍ය පාවිච්චි කරගෙන සමහර හාමුදුරුවරු හිතන්නවත් බැරිේ මේ ඇස් දෙගතියන් කොහොමද මෙහෙම කියන්න කියලා හිතන්නවත්බෑ ඔයද. තියනස් දෙකින් කියවන්ඩ පුළුවන්න්න මච්චර මේ දේශනතිීදදි මොනවාද කරන්න ක කියලා හිතනන්නවත් දැරි කරුණු කිය අදදිිපෙන් වාත හරි සංවේගයක් ඇතිවෙන. ඔබ තේරුන්ගන්න්න මේක පිටි පස්සේ වෙනම කුමන්ත්‍රරණයක් සිද්ධ වෙන්නෙ කාගෙද මාරයාගේ. මේ 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 අද කතාකරපු නානාතිත්්‍යය සාවක සෝත්‍රයෙන් හොදට පැහැදිලි බුදු හාන්දුරොත්ක කතාරර මේ අර අන්‍යයාගමිකන්ට පැදිච්ච දෙවිවරුන්ට උත්තරදුන්න. දෙව අට කරපුදේ මාරයඇවිල්ලා අදත් කරනව කියනෙකයි මේ තේරුන්ගන්න තියෙන්නේ. ඒකෙන්ද කලබල වෙන්න එපා. හැමතස්සම පුද්ගලිකව හාමුදුරුවරු ගැන පැහැදින්නුව කවදහරි දවසකය හාමුදුරුවෝ මාරයා වැහිලා හිතන්නක සෝවානන්න විච්ච ශ්‍රාවකයගේ පටහසුරුවන්න පුළුවන් කියන මරයට අනිත්මොන කතාාද. එනිසා පරිස්සං වෙන්න පින්වාුවත්නේ. කාගෙවත් හාන්දුරු කෙනනෙක්ගේ පුද්ගලික මතිමතාන්තර දහම්මොල ටහුවෙන්නැතුව. ්‍රිපි කියම ඔබ බුද්ධ වචචනයම පමණක් ඒ කාන්තයම ගුරු කරගන්න. එතකට හාම්දුර කෙනෙක් ඒ බද්ධ වචනේ ක කියාදන උන්හන්සගැන පහදින්න පුද්ගලිකව උහන්ස මයිහරි කියන තැන පහදින්න පා කිසිම හාමුදුර කනක් ගැන භාගතුන්හසකගන පමක් පාදින්න ශාශර ගෞරවය තුළම ඉන්න ඒ සාාසරන් වහන්සේට ගරු කරණන සන් වහන්සේලා කිරෙහි පැදනාාට ඒ පැහැදීම සරණක් කරගන්න තැනට. ඒ පැහැදීම බුද්ද. දුරජන්ාස ර යනගේ ැඩඩි සරණවාදී වෙන්න කෙනෙක් බවට පත් ෙන් ප. ඒ තරං පරිಿසං වෙ න යුගයක් මේක කියලා ඔබට මත කරන. හැම දෙෙන අටම මේ උතුම් දේශනාව ඔබේ නිවන පරිසංකරගෙන සුගතිය පරිසංකරගෙන විකෘති වෙන ධරමය ප්‍රකෘති කරගත්ත කෙනෙක් බවට පත්වෙන්න වට මේ සියල අනු සාසනා හේතු සනම් വේවා ಕಿලාಾශල්වාද කරන සා සා. පಿං ද. දායකත්තටෙකතු වනෝ බලංගොඩ කොට්ටිබුල් වල එ කරුණාවතිී පිින්වාත් මහත්මියත් රංජනී නිර්මලා රේනුකා මංගලා කියන දියනිවරුත් තක්ෂිලා ප්‍රසංග ලසන් කියන මොබුරු මිනිබිරියනුත් මේ දායකත්වට එකතුව වෙනවා. ප්‍රධාන අරමුණක්තරගෙන තියෙන්න්නේ. UM පියදාාස කියන ඒ ආදරණිය පියානන් මියපර්ලෝගිහිල්ල දෙෙදාාසු විසිදු වේ සැප්තැම්බර් සි. තුන්වෙනි දවෙනොකොට වසර දෙකක් පිරෙනවා ඒ නිමිත්තෙන් සංසාරකත සියලු මීගි ඥාතින්ටත් පින්දී මරමුණු කරගෙනයි. එ කරුණාවතී මහත්මි ඇතුළු, ඒ දියනිවරුත් ඒවගේ මුණපුරුමිනි බිරිියනුත් දදායිකක්ත්ත ට එකකතු වෙන්නේ. ඒත්තන් හැම දෙනාගෙම සියලුම සත්්‍රාර්තනා සපල වෙන්න කියලාපි. මෙච්චිතින් මේ වෙලායපින් වත්නේ ආශිරවාද ප්‍රාර්ථනා කරනවා. A ැතුలు ඇతం ගේ సర త య త పర్లో న త్ త త్ವ క వాಾද කර್ന്ന. ඒවගේ ధදවසේ දාಾකతత టෙකතු ನ కෑගල් ిරಗ දෙමට ಗොල්್లో తతේ ಪදිంచి, W సමාවత මහත්මయ වගේම දාాකతత టකතුෙන ඇගේ ආදරණයේ. න රంగా ලක්ෂాණ సో මහත්මිය ඒවගේ දුණු නිలంగి సోර දන . දයිකත්තට එකතුවෙනවා. ඉතින් මේ දායකත්වේ සියලු සප්‍රාර්ථනා අපිසිහි පත් කරන විසි ඩම් කුසුමාවති මහත්නියයට සැප්තැම්බර් විසිවෙනි දට තමන්ගේ හැට දෙවැනි ජන්මදිනය දෙෙනවත් ඒ වෙනුවෙන් ඇය මේ දායයිකත්වට බොහොම සෙනි හසිං එකතු වෙන්න යවගේ ඇයගේ වැඩි මහල් දියනිය ඉරංගා ලක්ෂාණ මහත්මියයට විසිි දෙවැනි දැට යදෙන ඔක්ෝම්බර් විසි දෙවැනි දැට යදෙන විසි අටවැනි ජන්මදනේ නිමිත්තෙන් මේ ධර්ම දශනාවවි දායිකත්තට එකතුව වෙනවා. ඉතිං මේ ප්‍රාර්ථන වගේම සීපත් කරන පෞලේසිල දනට උතුම් චතුරාය සත්‍යවබෝධයක් පිස මේ පින් හේතුේවා කියන සිත. වයවෘරදව දැනට සිටින එන මෙහෙම සටහන් කරලතියනවා. දැනට කිම පිනත්ද හමක් කර ගැනීමට නොහැකිව සිටින මාගේ මෑනියන්ට මේ පිනුමෝදන් කිරීම මගේ සහෝදර සහෝදරියන් සහ. සම්බන්ධ පවල සියලු දෙ නාට නිදුක් රෝගී සවයේ දීර්ඝාශ ්‍රර්ථනා කිරීමකින්ෙන් අරුණ සටහං කරල තියෙනවා. වයවරද භාවේ නිසාප කිසිම පිනත්දහමක් කර ගන්න නොහැකි වසිනගල්. දන සමහර අය රෝගාතුරෝව සමහරලාට ලෙඩ ඇඳට වැටිලා සහිකල්පනා නැතුව ඉන්න අවස්ථාතියෙනවා. ඉතිං අපි දැන්නේ මේ අම්ම මොනතත්තක ඉන්න අද කියන එක. නමුත් ඔබ මේ වහනකොට තේරුන්ගන්න ඕනේ අපිට යම් දවසැක පින්ව වයෝුරද භාාවය දැඩි වෙන කොට. කිසිම විදදිහකින් කුසලයකට පිනකට හිත නැබුරු කරගන්න බැරිකාලයක් කියෙනවා එනිසා මේතියන මොහොති වටිනාකම දකින්න ඔොබ මේ වැහෙන කොට කියලා සහිපත් කරන ගමං. ඒෙමතක් කරපු ආදරණය අම්මටත් මේ පින නිදුක්න රෝගී සොය දීර්ගාශ පිණසම හේතුව ඒවා කියලාශිරවාද කරනවා. එවගේම දැනට වසර නමයකට පෙර මේ පර්ලෝගියපු ඇගේ ආදරණය ස්වාමය පුරෂාණන් වන MRHr. ോമറത് හ്ാട ഹ പര ശയ പവള മേ സരകത ്ാത് ന് പങ് മോത് ര മ ്താ ന കര ന സ്വ ു ത്വന് ്ര മ ന് ാോത്മ ് ിവ മ ് പിന മോ ്ര തമണ കനത ന്. ത് ോമരത് ്്് സാര ്്് പങ് ് ത് പ ്്് പങ് ്. ැම සසරග ස මේ ගේ ාති में පින් බලෙන් පල ැනवा सපවාवा කියलाශරवाද करන. ඒM කुසමාවති මහत्මියයගේ जान्මදිනත් ඒවගේම ඉරග ලක්ෂනනි සෝමරत्න දියනගේ जान्මදිනයත් අපभි පත් करන ඒ න්ටත් නිළගේ දියනයටත් එ පවले හැම දෙනාටමත් यहां සැ शाතිය සෑසල් දීर्ග ශම ප්‍රාර්ථना करන. හ ෙන් ස හ න්ට ප්‍රධාන විධාය න ර තුමන්ට සි හ ගේ ්‍රාව ශ්‍රාවිකාවන් බැහම නාට මත් යික ස මානසසික සැලසේවා ල හපත ැලසේවා රලෝ සුගතිය සැලසේවා ැම දෙනෙකට මුතු චතුරාරි සත්‍යයාව බෝධීක් මංකරගන්න හැම්ම පිනක්නහි ඒතු ආසනාම විත්වා කියල මෙත්ස තින්න සිරවාද කරනවා සද ස සාතුන්. අක සට්ටාචබුම් මට්ठා දේවානග මහිද්දිිකාපු ඥන්තන් අනමු දිතුවාචරන් රක්කන්තු සසන චරංග්‍රක්කන්තු දේසනangං රං රක්කන්තු තුං සධති සින සුරාදා සිත්නතාසපුුව ධර්මාණු ශාසනාවයි එලෙසනිමාවට පත්තුනේ පූජනීය වන්ධනය අපේ वाල් පොළ ගෝතම ස්වාමීන් හන්සේට නිදුක් නේරෝගගේ චිරජීවනය උතුම් ධර්මාව පෝතිය ප්‍රාර්ථන කරමින් සිද්නෙතාසපුුවෙන් කෙට රමගට ය ෙන. අයිබවන් අපේ නැවතත් සූදානම් වෙන්නේ, සෙන සුරාදා සිත්නෙ අසපුයේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට. අද විසිතුන්ගනිදා අද උදෑසන නෙත්‍රරේඩියෝයි මෙවර කටින මහා පින්කම සිදුකරන වස්සාරාධනා කරපු අයිතිහාසි කැඹිලිපිටිය සංපාරජමහාාවී අරස්ථානය සිට වස්කාලයේ සිදුකරන්නා වූ පින්කම් අත්තරත, යටට සමගාමීව සමාජි සත්කාරක වැඩසටහනක් ලෙසින්. අපි වෛ්‍යසායනයක් පවත්වලා. ඒ කටයුතු මාකර තමයි දැ ෙ නැස පොටියෝම වෙන්නේ විශවම ර නෙත්‍රේඩියෝවේ කටන හ පින් කව සිදු කරන්නේ යිති හාසකැ විිපිටිය පල්ල බැද සංපාල රාජමහා හාරස්ථානයි ආරම්බේදීම බට සිහිහත් කරන ධර්ම සසාකච්චාවා රම් කරන්නට සැසින මහොත. මේ සංකපාල රාජම හාවි හාරස්ථානයේ බෝධි ප්‍රාකාරය නවත ප්‍රතිනිර්මාණය කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙන නෙත්‍රේඩියෝවිට දායකවලාතිබෙන්න්න පේශ්‍රවාාවකයෝ ඊටසා සම්බන්ධ කරමින්. සඳහාපි ඔබට ආරාධනා කරන ඒ උතුම් සත් කටයුත්ත යිති හාසිකවශෂයෙන් වැදකත්වුණු මේ උතුම් පුුණෙබූ මේේ බෝධි ප ්‍රකාරරි දිකිරීමටයුතුවලට දායක වන්නට කියලා. බිින්දුවයි හත්ියය ොලහයි තිස් අටයි හැටයි බින්දු දෙක බින්දුවයි හත් සිය දොළහයි තිස් අටයි හැටයි බින්දු දෙක දුරකතනන් කෙර කතා කන පිල්ිබඳ විස්සර දෙනගන්නට ආරාධනා කරමින් මතක්රන්නට ඕන ලබන විසි හත්වෝනිධ අපි නේත්‍රා්‍යවන්දන පින්කමාආරම්භ කරන්නේෙත් අයිති හාසිකංපාර රාජමාවවියා අරස්ථනදී. ඒ සර්වක්ග දාාතුන් වහන්සේලා මහරාධාතුන් වහන්සේලා ගෞරෝ හරසරින්වැඩමවල විසිහත්යෙන්දඉඳලා තිස්වෙන්ද අලුියම දක්වට වැද පුදාගනට අවස් තවදා කර දෙමින්. අපේ පූජනය කොකා වෙල කෝසල ස්වාමින්න් වහන්සේ වැඩහිඳන්නා වූ මේ උතුම් පුුණ්‍යභූමයට අයිතිහාසික පල්ලි බැද්ධ සංකපාල රජමහා වි හාරස්ථානයට හැම දෙනාටමහරාධනා කරනවත් විසිහත්්‍යයෙන්ද හාවස්වරුව ේදලා අණ්ඩව තිස්වනි දළියමදක් යතු. පි ට ස සන්දවන්න්නට යාාධනාවච් කරමින් නේත්‍රාපි අන්දනාව සම්බන්ධව සීගන්වමින් අපි අද සාකච්චාවට පිවිසෙන්න්නට යොමවනම හොත්ත ශෂවෙන්ම සිහිපත් කරන්නට ඕන මේ කාලෙ විවිද මත එක්ක සමාජයේ බෞද්ධයාට හිතට නිදාහක් නතිව නතත්වයකට පොත්ව වෙලා තිබෙන ට හේදමයි විධ මතවාද. බාහිරාගම් පිරිිබඳනෙමෙයි බුදු දහම සන්ව විධ මතවාද සමාජගත්ත වෙමින් තිබෙන යුගය ක්පිති ඒවා අතරති හරිදේ නිවර්දිේ. ජන වහන්සේ ේශ කරපු මග තෝරගන්නත් හරි ගැටලුවක් කලා තිබෙනවා මේ ඒ මතවාද විධාය ඔළුවට දානනි සහැබැයි. කොම නමුත් ඔබට ඒ සඳහා තිබෙන ඉහසර මිරේඩියෝ නෙත්‍රේඩියෝස්යක් පිහැමවිට මුදාපත් කරන්න බලාපොත්තු වෙන්නේ. ඔබ මුලා නොකොට ධර්මය තුළ තවස් අනසවන්න ධර්මය තුළ තවත් ඔබේ ජීවිතය ඊට යොමු කොට එනිවන් මග කරයියන්නට අවස්ථාව සලසාදීමේ අපේක්ෂාව. ගැම්ඹුර ධර්මය ඒවගේ ඉට මෙහා සාමාන්‍ය ජීවිතයට ධර්මය ගලපාගන්නට තිබෙන අවස්ථාවන් විද්ධ අවස්ථාවලද අපේ පූජනී දේශයන් වහන්සේ, වල්පොළ ගෝතුම ස්වාමන්හස එහැවිට මුත් සහ කරනොට ධර්තවත් වූ දහම්මඟ කියල දෙන්න. ලෞකිකවත් ඒවගේ ලෝකෝත්තර සැනසී මුදාපත් කරගන්න රතය ලොකු පිටිබහලබ්බවට පත්වෙලා ති වෙන නිසාවබ ඕම කැමැත්තෙන් තමයි සැසුරලද සිත්ින දසපුූ ශ්‍රවණය කරන්නේ ති දත් අපි ඒ උතුම් ධර්මසාකච්ඡාවාආරම්භ කරන්නට සැසින මොහොති නැවතවාරයක්. උඩුගම්පල හි්ඩි මහර ගම්පහා පැලස් නිර්මාතරු අපේ පූච නියහවල් පුල ගෝතම ස්වාමින් හසේ බොහොම ගෞරවයෙන් ධර්මසාකච්ඡාවට පිළිගනු ලබන අවසර අපි හාමුදුරුවන මෙිදවස්සල කරලයේ තිබෙන න බොහෝ දෙනා කතා කරන පාරණාවක්ත මයි ගහමමම් මතවාදයන්නෙක් ගිහි අපිට නිවන්දකින්න පුළුවන්ද කියන කාරණය. එහිදී ඇතැම්බිලාවට නිවන්මගේ මූලි අවස්ථාවන් සපල කරගන්න තිබෙන නිඩවකාශයන් ගැන කතා කළක් නිවන්ද කියන්න ගිහියාට බැහැ කියන්තන ඳලා සමාජය නැතැ ගිහියන්ට නිවන්මග වලංගු නැහැකන කාරණය විවිධ මාධ්‍යඔස්ේත් වි ස්වාමීන්හන්සේලා සමාජගත කරනවා. තිනේ වැනි අවස්ථාවක අප හරි හැටිමේදේ හඳනාගත්තොත් වඩාත් වැදගත්වේවි සහ ගිහියෝ විදිහට අපිට බුදුජණහන්සේ ධර්මාර්ග හක්මන තිබනි ඩවකාශයන් පිළිබඳව පැදිි අවෝධයක් ලාගන්නට හැකියාවක් ලැ ක් විශවාසේ ති. දිේ පිබඳව අපේ පූජනීය වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ සුරේ කාරනාවට ලංකරදන්න බලාපොරොත්තු වෙනවා. අපි හාමුදුරුවන ආ ගහසට ොම ෞරවේ රධනා කරණය අද සාකච්චා වා රම් කරන්නට ම බුදුරජණන් වහන්සකි ධර්මය ලෞකිික ලෝකෝත්‍ර වශයනු දේශනා කරන නිසා. ගිහියන්ට වෙන ධර්මයක්ති වෙනවාද පවිදුතුමට වෙන ධර්මයක් තිබෙනවාද ගිහිියන්ට නිවන් මග වලංගුුණනෙන්ද. පැවිදිතුමන්ට පමණන්ද නිවන් මග වලාංග වෙලා තිබන්නේ. එනමීමම. කතිකාවතය යදින නිසා ඔබෝහන්සේ සුරේ අපේ ධර්මය හොයන ධර්මයට ලංවුණු ධර්මමාරර් ගිහිත සනසවාගන්න ඒතුම් නිවන් මග කරායන්නට උත්සහ කරන ඇත්තන්ට කාරණාව වටහ තුන්නොත් පහාදදුනොත් හොදයි කියල හිතනෙන. නිසා ද සාකච්ඡාව ඒ සුරේ අපි ආරම්යක් ලබාද නලෙ බොහම ගෞරවෙන් අබොහන් සිට ආාධනා කරන අවසර ප හාමුදුරන. තෙරවන්සරන්න ප්‍රාතනා කරනාවවරුණන හැම දෙෙනටම ඇතර්ම ඔය ගිහියන්ට ුදුජාණන්හන්සි නිවන් මගේ කියා දුන්නද නැද්ද කියන ප්‍රශ්යට ගොඩා කදා කරන්න දෙයක් නෑවරුණ. ංහිත නිකාය තියෙනොත් කෙතූපම සූත්‍රය කියල, ගාමිණී සංයුක්තය සංහිත නිකාය හතරේ. මේ සූත්‍රයේ බොහොම පැහැදිලියෝ බුදුරජාණන්හන්සේ මේ ප්‍රශ්නයට කෙලෙම්ම උත්තර දීලා තියෙනවා. අපි බලමු උන්නහන්සේ නාළන්ධාව පාවාරික අම්ඹෝුවනය ඉන්න කාලෙකවරුණ වහන්සේ හම්බෙන්න්න ගාමිණී කියලා මහත් එක්යෙනවා. ඳකට, මෙතුම ඇවිල් අහනවා නනු භහන්තේ බගවා සබබපාන භූත හිතානු කම්පි විහරති. ස්වාමිනිිය බහන්සේ සියලුම ප්‍රාණීන්ට හිතසුව පිණිස කටයුතු කරනවා නේද කියලා. එවෙලායි බුදුරජන්හන්සේ කියනවා එවන් ගාමිණී තතාගතු සබභපාන භූත හිතානු කම්පී විහරදී. ඔෝ ගමිනිම සියලුම පාණීන්ට හිතානු කම්පියවාසය කරනු. එතර මෙයා හොඳ ප්‍රශ්නයක් කහනවරණ. අත කින්චරහි බන්තේ බගවා ඒ කච්චානන් සක්කච්චන් දම්මන් දේසේති ස්වාමින එවනාට ඔබවහන්සේ සමහරුන්ට හොදට සකසල ධර්මය කියා දෙන ඒ කච්චානන්නෝ තතාගතා සක්කච්චන් දම්මන් දේශේති ඔබහන්සේ සමහරුන්ට එහෙම සකසා ධර්ම දශනා කරන්න එන්න හැ එතකට ඒකට හේතුූමොකක්ද කියලා හනෝ එ වෙලා බුදුරජාන් වහන්සේ මේක හොඳට වැටහෙන විදිට උපමාවකින් කියන්න කියෙනවරු ගොවියෙක්කිින්න්නෝ මේ ගොවියට තියෙන එකන කුඹුරු තුුණ එක කුඹුර හොද සරුසාරයි. ඊයටවසේ තව කුම්ඹරත් තියෙනවා මධ්‍යම මට්ට මේ සරු බව තියෙන්නේ. වඩාක් සරු සාරත් නෑ සාමාන්‍ය මට්ටම කුඹුරක්. තවකත්වයෙන නිසරු කුඹර කරමැටි තියෙන නිසරු කුම්ඹරක්. එතකොට මේ ගොවිය මේ කුඹුරු තුනම යාට අයිතිය තියෙන්නේ මෙයා මේ කුම්ඹුරු තුනම වගා කරනොයිෙනවරුන. හැබයි යා මේ තුනේම වගා කරනුකොට මෙයා අර නිසරු කුම්ඹරුවට ලොක්කු සැලකිල්ලක් කරන්න නෑ කියනවා මේ සරුසාර කුම්ඹරට තරම් මක දයා සරුසාර කුම්ඹුරින් බලාපොරොත්තු වෙන්න ගොඩක් දේවල් එතකොට සමහරලට සරුසාර කුම්ඹුර තමන්ගේ අහාරපාන සපේගන්න එක වගේම එයාට අතරික්තය අලිවි කරලා අදායමක් ගන්න එක ඒ වගේ ගොඩක් දේවල් යා සරුසාර කුම්පුරින් බලාපොරොත්තු වෙනවා එකට මධ්‍යම මට්ට මේ සරල්ක්කුම් පුරෙනුත් එයා අර තරම්ම නැතිවුුණත් යා ඒ නුත් යමක් බලාපපුරොත්තුව වෙනවා සේවක් සේවවිකාුන්ට හරි කණඩ දෙන පුළුවන්. එදකට අර නිසරකුම්පුරට ඒකවරුණ ගාමිණීට කියනව බුදුරජන්හන්සේ ඕකෙටත් නිකන්තියනකේ වගා කරල දානවායි කියනවා. එක්කො අඩු තර මේ හරකුන්ට හරි කණ්ඩ පුළුවන්න කියලලා හිතලා මොන හරි පපුරෝජ ඇතිවන කියලා හිතල වගාකරන කියනවා. ඇ මේකේ. වටින්නේෙම මකද දන්න දොර මේ සරුසාර කුඹුරු කෙල බුදුරජන්ස කාටද කියන්නේ කෙළ උන්හන්ස පෙන්න්න නෝ. කියනවා ස්‍යතාපි ගාමිණ යං අදුම් කෙත්තං අග්ගං ඉම මේව මයිහම් බික්කු බික්කුණියෝ. ගාමිනි මට මේ බුද්ධ සාසනය සරුසාරම කුඹුරු කියලා මම දකින්නේ භික්‍ෂුන් වහන්සේ ලහා භික්ෂුණන් වහන්සේ ලාවයි. ඒ අයට කියනවා මේ නිවන් මග උන්හන්සේ කියැන්නේෙ ආදිි කල්්‍යයාන මජ්ජය කල්ල්‍යයානම් පරියෝසාන කල්්‍යයාන ඕක නිතර ධර්මය ැන කිය අදිි පාච්චණ වනතුනනේ මුල මැද අග පිරිසිදු නිවන් මග. එතකොට සාත්තං අරථ සහිත ස්‍යන්ජනං කියවල පරිපොන්නං පරිසුද්දාාම් බ්‍රහ්ම චරියම් පකාසේෙන්. මේ මුළුමනින්ම පරිපූර්ණ පිරිසිඳු බ්‍රහ්ම චරයකිව නිවන් මග මෙතනද. එතකොට මුළුමනීම පිරිසිඳ නිවන් මග, මකද ්‍රහම චරය කියන ොක්ද කියලා රදව බදුජහසක වා වාම ්‍රහ ච ්‍රහ මචරය කිය කිය කක්ද ්‍රහ චර කියන කිය ට තක වරු අප පසුගේ වැ සටහ ති ්‍රහ්මචරය කියන මකක්ද කියලා කියවවා තර ්‍රහමචරය කියන වචන මේවාගේවරු ගඩා තං ල පවිච්ච කරල දැන් අ ද මාතෘ කාවය කතා කරනන්නමේ නිවන් මග සම්බන්ධ ප්‍රශ්යයක්නවරු. එතකොට කේවල පරිපූර්ණ කියන ේවල කියන අර සම්පූර්ණම කියන මුළු මින්ම කියන එක. එදර මුළු මනින්ම පරිපූර්ණයි. කියේවල පරිපූර්ණා. ටවස පරි සුද්ධ, සම්පූර්ණම නිකන් සුද්ධනම පරි සුද්ද. පූර්ණ සුද්ද වෙච්ච සම්පූර්ණම පිරිසිදුූ. ්‍රහ්ම චරියම් පකාසේ. නිවන් මක දේශනා කරනු අය කියනවා. කාට බික්ක ික් ුණ ියෝ භික්‍ෂන් හන්සලටයි භික්‍ෂණන්හසලටයි උන්හන්සල තමයිකවා සරුසාරකු මොරු. දැන් ඔය චීවර දරාගෙනම වරුණ උගත් කියලා. සම්මත සමාජයේ පිළි අරගත්ත හාමුදුරුවරු වැදගත් කියන නාලිකාවලට රටේ ජාතික මට්ට මේ හිිළිගන්න රෝපහණනි මාධ්‍යවලට වෙල්ල පොයිදස මේ වගේ ප්‍රකාශ කරන කොට. උන්නහන්සේලා පැහැදිලිව ඉන්න මතේ භික්‍ෂූ භික්‍ෂුණණින්න් වහන්සේලාට විතරයි මේ බුදුරජන්නන්සි ධර්මය දේශ කරන්න කළ. නිවන් මග ගිහිියන්ට නිවන් මග කියපු තැන් නෑ කියලා. එතකොට වරුට දැම් බුදුරජන්න්නස මේ ගමනීට ඉල්ඟට කියනවා. සයතාපි ගාමිණී යම්. අදුම් කෙත්තම් මජ්ජිමං ඒවමයෝ මයිහා උපාසක උපාසිකාය. ගාමිනි මධ්‍යම මට්ටම කුඹුරු කියලමං අදහස් කළේ මගේ ශාසනඉන්න ගිහි උපාසක උපාසිකකාටික කිවවා. සර සසාරම කුඹුරුටි තමයි භික්‍ෂණින් භික්‍ෂණ හසලා ික්ුබික්ුණ. මධ්‍යම කුඹුරු කියලකේ උපසක උපාසිකා. ඒළංඟට බුදුරජාන් වහන්ේ ඒ ගොල්න්ට මුණවාද දේශනා කරන්න කියලා කියනවා. අයිට කලින් කියනවරන දැන් අර බික්කු බික්ුණින් හන්සල ගැන කියන වෙලාේ අ සරුසාර කුම්ඹුරු කියලා කියව හේතුවූ බුදුරජන්න සතන කියල. ඇයි ඇයි භික්ෂ භික්‍ෂණීන්ට සරුසාර කුම්ඹුරු කියන්නේ කියලා. ඒ වෙලාවේ උන්වහන්සේ කියනවා. ඒතෙහි ගාමිණී මන්දීපා මංලේනා මන්තාන. මන්සරනා විහරන් භික්‍ෂු භික්ෂණීන් වහන්සේලා කියලා කියන්නේ. මාවම දූපතක් කරම් මාවම තරණය කරන් මව සරණය කරනගත්ත කරගෙන වාසය කරන පිරිසක්. ඒගොල්ලො. හිට කරගෙන තියෙනෙ මාව. ඒගොල්ලො ආරක්‍ෂාවට ඉන්න ලනක් වගේ මාව තෝරගෙන තියනවා මාව රැක්කවර්ණට තෝරගෙන තියනවා මව පිළිසරට තෝරගෙන තියෙනවා. ඉතින් එඒයට මම අනිවාරයෙන් සකසාමේ ධර්මය දේශනා කළියයුතුයි කියනවා. වරුණ ඊළඟට වන්න උපාසික උපාසිකාව ගෙන මැඳුම් කෙත විදිහට කියනවා මජ්ජිමු කතවිදියට. හැරි කෙත්තම් මජ්ජිම මදධ්‍යෙන් මට්ට මේ කුඹරතමයි උපාසකු පාසිකායෝ. ගහහි ඇත්තු. ඒගරන මොනල් දශනා කරන ධර්මය. ඔන්න දැ වහචාරයවරන්ට බුදුරජාණන් වහන්සේ විස්ත්‍ර කරනවරන. ඒමගේ එ ඊටහන්සේ තේසම් පහං ධම්මන් දේශයමි. මං ඒ අයටත් ධර්මය දේශනා කරන මොන ධර්මේද. ආධිකල්්‍යයාානං මජ්ජයේ කල්්‍යානං පරිියෝසාන කල්්‍යානං මුල්ල මැද අග පිරිසිඳු සාත්තං සභ්‍යන්ජනං කියේවල පරිපුන්නම් පරිසුද්ධම් බ්‍රහ්මචරියම් පකාසේමි න්. ඒ උපාසකු පාසිකාවන්ටත්මම සාත්තං අර්ථ සහිතවූ සභ්‍යන්ජනං පිරිසිදුු ඒ වචන සහිතව කේවල පරිපපුන්නම් පරිසුද්ධම් බ්‍රහ්මචරියම් පකාසේමි මුළමනීමම පරිපූර්ණවෙච්ච මුළමනීම පිරිසිදු එච්ච. බ්‍රහ්ම චරියම් පකාසේමේ මේ නිවන් මග ප්‍රකාස කරනවා අයිකනෝ උන්හන්සගේ වචන වෙනනක්නේ ඕ ක ෙත්තුූ පම සත්‍ර උන්හන්සි පැදිලු මේේ අහන්්‍යම කිලින්ිම මේ ප්‍රශ්ණන ඊට වස උන්හසේ ඇත දිත්් කෙනවරුන ංකි සහේතු. ඒතෙහි ගාමිනි මන්දීපා මන්ලේනා මන්තානා මංසරණා විහරන්ති, ඒ අයත් ගාමින මාව පිහිට කරගෙන මාව ලිනක් කරගෙන, මාව රැකවරණය කරගෙන, මාව පිලිසරණ කරගෙන වාසයරන පිරිසක්්‍යනවා. උපාස කොපාසිකව කියන්නේ ඒගොල්ලොත් මගම් බලාපොරොත්යන එක නො මොකද මේ සසරත් දුක සතරපාය වැටෙන්න්නේවරුණ පැවිද්ධ විතරක් නෙමේනි එතකකොට පැවිද්දටත් වැඩියඕන කරන්න ගිහිටයි කාමයන්න එක ඇසුරු කරන ගිහියාට තමයි සතරපාය වැටනි ඉඩකඩ වැඩි එනිසා මේ නිවනට මග ඇහෙන්නෝනයට එතට මෙතන පැහැදි ඉතාම පැහැදිලි දෙගොල්ලම එකම මග යනවා හැබැයි අර වඩා ඉක්මණින් වඩා පහසුවෙන් යන්න අවශ්‍යයට බුදුරජාන්නන්ස මොකද කරන්න ප්ලෙක්්ෆෝම් එකක් කදල දෙවා රසාවල් කර කර අමුදරුවෝ පෝෂණය කර කර අර තියන මේ කටුක කාලයක් නැතුව වෙහෙසෙන වෙහෙසිල්ලෙන් ඇත්තලා සුවසේ මේ ගමන යන්න පහසු වේදිකාවක් තනල දෙනවා. එච්චරයි මේ පැවිද්ද කියන්නේ වැනි වේදිකාවා. ඒවේ දිකාට ඉල්ල ගැන්නබෑ මේ අපි විතරයි කිව්ේ හගුලන්ට දාරනෑ කකලා කියන්න බේ ත කරන දියා. කියන්න කිසිේත්ම අයිතියක්ක්ම මේවරු එකතකට දැන් කෙනෙක් ඊළඟට බලාගෙන ඇති අර නිසරු කුම්පුර කියල කියව මොකක්ද කියලා කර මැට තියෙන එතකට බුදුරජාන්ේ අන්න එතන්ති කියෙනනවරුණ කියීන කෙත්ත අ නිසාරු එච්ච කුපුරෝ මොකක්ද එතන්දී උන්වහන්සි කියනවා අන්‍ය තත්්‍යයා සමන බ්‍රාක්්මනා පරි්බාජකා ඒ කියන්නේ වෙනත් ආගම්මල අය හැරි වෙනත් ආගම්මල සරණගියපු ශ්‍රාාවක ශ්‍රාවිකාවවෙන්න පුළුවන් එහමනැත්තාම් පරිබ්්‍රාජග, ශ්‍රමාණ බ්‍රහ්මණය වෙනත්තා ගම්මොල මහන වෙච්චාය තීරත්තක බමුණු. බුදුරශන්දහන්සි කියනවරුණු අන්න එතන්දි ඇහුවත් එහෙම බැරිවෙලාහරි මගෙන් නිවන් මග යාලාට වත් මම නිවන් මග දේශනා කරනවා කියනවා. හරි. මොකද එතන්දිී උන්හන්සේ කියනා තංකිස් හේතු ඇයිමං යාලාට වනත් නිවන් මග ැහුවොත් කියන්නේ. අප පේවනාම ඒක පදම්පි ආජානයයුම්. ං නඒසාං අස්ස දීගරත්තං හිතාය සුකාය. මං ඒගොලන්ට ඒරහෙම නිවන්මගේ අහනවනං ඒයාලටුනත් කියන්න හේතුව තමයි. අඩු තරම පදයක්හරි ඒගොල දැනගත්තට පස්සේ. ඒක ඒගොල්ලන්ට බොහෝකාලයක් හිතසුව පිණිස හේතුව වෙනවා එකනවා. කවදහරි දවසක ගොලන්ට ඒක වැටහෙන්න්න පුළුවන්. පදයක්හරේ ගොලන්ට උපකාරැක් වන්න පුළුවන්. ඒනිසා අ හරකන්ට හරි කණ්ඩ දෙන්න පුළුවන් කියලලා ගොබියෙක් මිරකු මුරුුණනත් වග කරනවාගේ. අන්‍යාගමිකියෙකුට උනත් අවශ්‍ය නම් මම නිවන් මග කියා දෙෙනවායි කියරු. එත උන්නහසේ මේක තව ලස්සන උපමායික්වරු ඔය කෙත්තු පම සූත්‍ර හරි අපූරුවට විස්තර කරනවා. ඉතිං මේ පැදිලි උපාසකපාසිකාවට මොනවද කියා දෙන්නෙ කෙල නාන්සි උහන්සගේ බුදුමුවින් කියාදුන්න මේ දේශනාව ඒ විදිහටම දරාගන්න. ඊළඟට වරුණ උවහන්සේ මේ නිවන් මග. කියල කියන නිවනට මාර්ගය කියන දහම. යම්මෙකුට සෝවානෙන්ට ධර්මයක් කියනවා නම් ඒකත් නිවනට මාර්ගයක් වූ ධර්මයක්මයි. ඒක තමයි මඟ බහසසි අහන් ඇදවත් දැන් නිවන් මග කිව්වහම කෙලින්ම අරහත්වයට පත්වීමට වෙනමම දේශනාවත්තිබුණද සෝහන්මගේ ඉදලම යන්න තියන්නේෙම එක මාර්ගේ මද කියන කාරණයයක් ම බහන්ස සහිට වරන ොතන සේක අසේක කොයිකත් එකකයින. හරිද කයිකෙනකින් අදස් කලේ සේක යසේකයි සමානයි කියනගෙනේ. මග මගම තමයි මග යනකෙනසේකයි මග ගිහින් අවසංකරප කෙන අසේකයි හැරි අවසංකරන්න පුළොන්ද මග යන්න නැතු එතකොට යන කෙනාට දැම්බුදුරජන් වහන්සේ කෙනෙක් තර්ග කරන්න පුළො උන්වහන්සේ ගිහියන්ට රහත්වෙන්න කියලකි වෙන අනිත්මාර්ක පලවල්ට නං උදව් කරලා තියෙනවා කියලා ඒක මහා වහිළු කතාව ඒ කියන්නේ පලවෙනිම මාර්ගපලේ තමයි වරුණ සෝතාපන්න පලේ ඇ සෝතා පන්න පලයට පත්තෙච්ච තැනම නියතෝ සම්බෝධි පරා. නියතවසේම රහත්වෙන කෙනෙක් පෙනෝඔය. ස්වාන්ුුණනා කියන්නෙම නියත වසේම රහත්වෙන කෙනෙක් පෙළයිරයි. පොච්චර කාලෙකින් එක්කො මේ ජීවිතයේ එහම නැත්තං ඒක බීජීවිදියට ඊළඟ ජීවිතයේ. ්‍රහත්වෙනවයි. එහෙම නැත්තං ආත්ම උපරිම හතකින් රහත්වෙනවා සත්තක්කතු පරමවිදියට එහෙමත් නැත්තං දෙක තුන හතර පහ හය කියෙන ආත්මවල ඒත්මික රහත්වෙනවාමයි කෝලංකෝල විදියට හැරිදි එතොරට ඒක බී.ජ. කෝලංකෝල සත්තක්කත්ව පරම කියන මේ තුන්ගොල්ල තමයි මේ ජීවිතයේ රහත්වන්න බැරුව සෝවාන්න මැරුණෝත් ඊළඟට එයා ඔය කියන තුන් දෙනාගෙන් එක කෙනෙක් විදියටට රහත්වෙනමයි ඉති එනිහන් නියත්තෝ සම්බෝධි පරායෙන නියත වසේම රහත් වෙනවා එතට ගිහිෙක් සෝවානුනා කියන්නේ එයා රහත්වීමේ නියත භහවවෙ ලබල ඉවරයිවරුණ එතකොට යමෙකුට සෝතාපන්න වෙන්න දහමක් දේශනා කළත් බුදුරජන්ාහන්සේ එයාට රහත්වීම පිණිස මග දේශනා කිරීමක් මයි. මොකද සෝවාන්කෙනාට එක මගක් රහතන්න්නන්සිට වෙන මගක් කියල නෑ සියලු මග ආර්යෂ්ටාගක මාර්ගෙව තම. ඒ මාර්ගෙන් එහා සෝවාන් කෙනා ඇති කරගන්න සම්මාධිත්්‍යයයි රහතන්න්නන්සගේ සම්මාධීත්‍යයි අහසයි පොළො වගේ දෙකක් නෙමෙයි එකම සම්මාධිත්්‍යය එකම වෙන සතමයි සෝතාපන්න කෙන සම්මාධිත්‍යයට පත්වනා ැ රහතන්වාන්සි සම්මාධිට්‍ය පරිපූර්ණ කරගත්ත ඔච්චර වෙනසතියද. එතකට හරියට හයිවේකට එන්ටවනාවගේ සෝතාපන්න කෙන හයිවේකෙන් එක්සිිට්ටනාාවගේ තමයි රහතන් වහන්ස. හැරිද. ඒ ආර්ස්ටාංකික මාර්ගයකෙන හයිවේකේ. එතකොට ඔබ මෙතනදි හිතන්නවරුණ යම් තැනක බුදුරජාණන් වහන්සේ සෝවාන් නෝනු කෙනෙකුට දහම්මග දේශනා කරලා ඒකෙන සෝතාපන්න පලයට පත්වෙනවා ආර්ශ්‍රාවකෙක්වදියට ඒක වයස්බේ දෙයක්නැතු පුංචි දරුවපවාඇවිදියට සහල්ලාට ධර්මයාවබෝධ කරනු. ඊළඟට අපි ැලුවත්තෙමවරුණ අරිහත්තට පත්වෙෙන්න ගියකුට ධර්ම දේශනා කරපපුතන තොන තරන්තින දෙදෙන් විසිම සන්තතියම හරිද. සන්තති ඇමති ගිහි ඇඳුම මෙම අරිහත්තට පත්වෙනවා. එයාට අහන්න ලැබෙන්නේ අරිහත්තට පත්වෙන දහමමයි. එළඟට ඔබට මතකැති අර සර්කස් පෙන්න පොගෙනවරුණ අරහත්තට පත්වෙන මෙයා හරි පුදුමයි කරණංගහල උනරීටක්පුට හිටකගන්නවා. එතකොට මෙයා සර්කස් එකක පෙන්න්නන තැනට බුදුරජන්හන්සේදා වඩිනවා. කද මෙයාට නිර්වාණාවබෝධයට පත්තෙන් අවශ්‍ය සියලු සුදුසුකම් මේ වෙනකොට බෙඩි ල ති ඉන්දී වැඩ තිනක ව ද න ක ඉද්‍රයේ වැිච්ච කෙනෙක් නිසා උහන්සේ ඇත සකස් පන තන වැඩම කරල්ලා. අරයා සකස්ස එක පටන්ගන්න සූදානං වඩ පොළවෙෙන් ජම්ප එක ගන්නකොටම. බුදුරජන්හන්සේ එයාට ඉද්‍ර ඉන්ද්‍රයේ වැඩෙන පරිපූර්ණුවෙන දහම දකින ඒ සුදුසු ගාතාවක් දේශනා කරනවා. මක දයා සසර හොන්තට පොරුදු පුුණු කරපු කෙනෙ. එතට මෙයා මේ පොළවෙෙන් උඩට කරනම ගහන්න පටන් ගන්න කොටම. ජම්ප එක ගන්නකොට උන්හන්සේ ගාථාව දේශනා කරන්න පටන්ගරකත් මෙයා ජම්පක ගහගෙන ගිහිල්ලා. ඇර උනරිට උඩ හිටගන්න කොටවරුණ. රි හත්ට පත්තලයිවරයි. ඒක කියන්නේ. පොළවෙයින්නකොට පෘතජ්ජනයේ. රනම ගහන්න පටන්ගන්න ප්‍රතජ්ජනය කරණම ගහලේ වර කරන්නේ රහතන් වහන්සේෙනවා හරි එතකොට බුදුරජාණන් වහන්සේ මේ මනුසයව අර කරණම ගහනාතරය මහන කරලතමයි ගාථාව කිව කියලා අපිට කියන්න නොවරුණ ඔය කියන තරකට ජම් ගාන අතරේ මහන කරල හරි මහන කරල ටක්ගාල ඉක්මට ගාථාව දේශනා කරලති මුණවාද මේ විහිලු අපි තමහර අවස්ථා දකිනවා ය බුදුරජාණ වන්සේ අයි රජකං කරා කියල නෑනේ ි රජතුමාට සෝතාපන්න වෙන දහමක් දේශනා කර ඉතුම සෝතාපන්න ශ්‍රාවකය එතකොට හිතන්න බිම්බිසාරු රජතුමා සෝතාපන්න පලයට පත්වනේ බුදුරජාණන් වහන්සේ ඒකට කිසිම දේශනාවක් කරලා හෙමනෙම යාම කනාවට නිකං අර කනාපොල්ද මොහ මොකද වචනය කියනවර හරි කනාශෝට ඔය ඒක වචන තියෙනවානේ මහද පොල් කියලා වචනකොත්තිෙන ඔන්න වගේ සමහරලාට එහෙම වචන පාවිච්චි කරනවා ඇතැම්මය ටෙක්නික් මුකුදත් දන්නේ ඔහයේ ස්පයා ගෙන හරි ගහලදානාව වැදියන් කියලා බිම්බිසර රජතුමා ඒ වගේ මේ අහකෑනෙහිට ඔහේ වැදිල යාධන්නෙත්නෑ හිතුවෙත් නෑ බදුරජන් වහසේ හිතුවෙෙත් නෑ ඇර සමහර දරු උපදින්නිවරුණු අම්මතාත්තා කිසිම බලාපොරොත්වත් නැතිමහොත හරිද ඒ වගේ භාග්‍යතුන්හන්සිට බලාපොරොත්තුවකුත් නෑ බිම්බි සරජතුමට බලාපරොත්තුවකුත් නෑ මේ හකයැන සෝවාන් පලඇත්තුම එතුමට හම්බුණ අර අම්මතාත් නොදැන බලාපොත්තු දරුවක් ලැබනවාගේ. එහෙමත් දන්නන්නේේ හිතාගිරීම භාග්‍යතුන් වහන්සේ බිම්බිසාර රජතුමාට සෝතාපන්න පලට පත්වෙන දහම කියාදනලාවේ ඔය කියන විදිහට උන්හන්සට කොච්චර හිතන්න තිබ්බද හෙනම් රජකංකරන මනුස්සේෙකුට මොන හකට නිවන් මග කියාත් දැම්බේ සාමාන්‍ය ගිහිියන්ට එපා කියනවන රජකුට ොහෙත්ම එපාගේනිවරුුණ හැරි එතකට ඒ මේ චරිත කාල හිටියන් හම බදුරජාන්සට ගිහම ගන්නයි ස්වාමීනය මනුස්‍ය පාඩුවේ ජගන් කරනවා රජකංන් කරන කෙනකට ඕ කියන්න එපා කියල ගන්න අන්ඩයයි. ච්චරට චරිතවරුණ. අර්සාන්ස එක තැක තියනද මට මතගදට සරිපුත් මහතන් වහන්සේ කියනේ දයි ොතන නැවත් එත නැවත්ව තවටි කිසහට යන්න තිබුණන කියලා එක්තනකට හිතගෙන. තරම හොද තැනක්වරන තරම වටන තැන ඒතනත් ඒක හැන්නේ. ැරිුත් හරතන්ට මතක් වුණා මේ සාකච්චා වතර. ඒන්නේ සාරිපපුත්ත මහරතන් වහන්ේ ද මට මතක්ුණේ වරුණ සාරිපුත්තු මහරත වහන්ගේ වෙන මාම කෙනෙ. හැරි ඔය ඔය තව මාම කෙනෙ. එතකොට කැරුත් මහරත වන්ගේ මාම කෙනෙක් ඇවිල්ල බුදුරජාන් වහන්සේ ළඟ දර්මයහනෝ. එදා තාරිපපුත්ත මහරතන් වහන්සේ ඒ වෙලායිටිකක් පරිසරය උුසුම් සවභවිටිකාා දැඩිවති බ රස්්න වැඩි වෙලාවා භාගිතුන් වහන්සේට පවන් සල සල හිටිය. එතට සාාරිපපුත්ත හරත වන්සේ පන්සල සසාලවා සැරුත් මහරත වන්සගේ ම කෙනෙකුට බුදුරජාන්සේ වෙලාවෙ මේ වේදනාව ගැන හොද ගැඹුරු ධර්ම දේශනාවක් සිද්ධ කරනවරන්. එතකොට ඒ මාමත් මාර්ග පලයකට පත්වනවට මතකහට සෝතාපන්න පලට දකොයිත්. ඔබදන්නවා ැරියුත් මහරත වන්සේ ඒෙනකොට වරුණ අසජී මහරත වහන්සකෙන් අර ඒදම්මා හිතුපපඔබවා ගාතාව හල සෝතාපන්න්න වෙලාන හිට හමයි. එතකට හරතන් රි ලොක ැදක් හරි ග ල ීතනවේ ගිහි තරුණු එක්ක සෝවාන් කරලචීට මේ කියන විදිට. හැරිද. තකොට උන්නහන්සි සෝතාපන්න පලයට පත්වෙලා තමයි මේ වෙනකම මේ පවන්සලන්න මොහොත වෙනකාම හිටියවරන්න. තැන් මාම වෙනුවෙන් ධර්මය දේශනා කරනවා, බෑන වහන වෙලා බුදුරජන්සේ පන්සල්ල සලේවා සාරිපත් මහරතන්සේ ඔබ දන්න දරන ඇතනද සාරිපුත්ත මහරතන්හන්සේ. අර මාමට කියා දෙෙන දහ මහගෙන දල් අරිහත්තට පත්ව වෙනවා හැරි දැම් මෙතන හොඳ පොයින්ට එකක්. එතකොට සෝවාන වෙච්ච ශ්‍රාවකයෙක් ඒ දේශනාවටම රහත්වෙනවා ගිහි කෙනෙක් ඒ දේශනා වහල සෝතාපන්න පලට පත්වෙනවා. එතකොට අපට දැන් තේරනවා එහෙනම් ඒ ගිහියාහට සෝවාන්වෙන්න කියපු දහමටම තවත් ශ්‍රාවකෙක් අරිහත්තට පත්වෙනවා කියන්නේ රහත්වෙන්න්න එකුයි මේ සෝවාන් වෙන්ඩ එකකුයි කියලන එකම දේශනාවට කෙනෙක් රහත්වෙන කෙනෙක් සෝතාපන්න්නෙන එතකොට වරුණ අපි ඔය සැරුත් මහරත වන්ේ මාම කෙනෙක්ට වෙච සිදධියත්තම ඔබ මතක් කලේ ඇත්තරම හොඳ තැනක්කේකක් ඒ වෙලාවේ ඒ මාම ඇත්තරම හරි පාපී විදිහයට ජීවිතය ගෙෝපු කෙනෙක් යා කිසිම මේ පුසල සිතුවෙලි පවත්වපු සිල් රැකපු හෙම මනස්සෙක්නේ හරි දුසීල්ලව හිටපු කෙනෙක් තනිකර දුගති අතේතියන් හිටපු කෙනෙක් සාරිපපුත්ත මහරතන්හන්සේ නිරේ ආදීනෝ පෙන්න්නල තිරිසන් ලෝකය ආනිසංස පෙන්න්නනවා. නිරේට වඩා සාපේක්ෂෝ කොච්චර හොද කියනෙ. පෙන්නලා නිරේ ගැන තියන පාදාාන පැත්ත කඩලයි කියන උපානය කඩ්නුව කියන්නේ මේ මාමයි වෙනකට නිරට උපාදාානයක් ඇති බුන්න. නමුත්තර මාමට උපාදාානයක් ඇති කොරනවා නිරේට වැඩිය තිරිස ලෝක හොඳයි කියනු පානයක් කදනවා. ඊට පස්සේ තිරිසන් ලෝකෙ තියන ආදීනෝ පෙන්න ත ෝක වැඩිය කොච්චන හොඳ කියලා පරේත ෝකට උපාදානයක් කදන තිරිස ලෝකට හිත බැඳුුණනේ ඒ බැඳිච්ච එකක කඩනවා. කඩ පෙරේතලෝකට ගේනවා. පෙරේතලෝකෙ හොඳ පෙන්න්නලා එතනට හිත උපාදානකන්න. ඊට පස්සේ එක හරේ ලස්සන මෙත අ්ෙගක් වරන. එතනද පෙරේතලෝකය ගැන දැන් හැතිවෙච්ච උපාදානය කඩලා මනුසලෝකට ආනිසංස පෙන්නලා මේ සුගතියක හොඳ පෙන්නලා සුගතිය හිත පිහිටෝල එතෙන්ට පදාන දන නුසලෝකට. ඊට පසේ මනුසලෝක ආදීනෝ පෙනනලා ඊටඩ දිවලෝක කොච්චර හොඳද කියලා දිවලෝකට පාදානය හදන මුසලෝක දනම මේ උපාදානය කඩලා ඊට පස්ේ දිවලෝකටත්වැ ්‍රක්්මෝක කොච්චර හොඳද කියලා ඉතන නි සස පෙන්නල බ්‍රක්ම ෝකට පාදාානය හදනවා අර දිවලෝකට තිබ්බ පාදාානය කටලා මේ විදියට බුදුරජාණන් වහන්සේ ටිකෙන්ටික ටිකෙන්ටික උන්වහන්සේ මේ මහා ශ්‍රාවකය මේ කරනදේ බුදුරජාන්සේ දකිනෝ එඇත්තටම ඒ සිද්ධියදී අර මාම දැන් හුස්මටික යන්න ඔන්න මෙන්න. නමුත් සාරිපපුත්ත මහරත්ත වහසේ ඒවෙලාවේ බ්‍රහ්මලෝකටම හිත පිහිටෝලා උන්වහන්සේ එතන දේශනාව නවත්වනවා ඒ නවත්තනකොට අ මාම පොඩිවෙලාවකින් ආවිෂතරනෝ. දැ ඒ මාම එතනද ඊට පස්සේ බ්‍රක්්මලෝකෙ උපදිනවා හිත පිහිටෝ ගත්ත දැන හැටියට. එතකොට? තෙදී බුදුරජන්හන්සේ අනුව ඇයි එයාට රහත්වෙන්න ධර්මයකකි වෙන ඇත්ති මාමට. යා රහත්වවෙන්න දහම ඇහුවන. එයා එතනම්ම අරිහත්තට සියලූ පාදානයන් අත හැල්ලා අරහත්තෙ පත්වෙන්න්න තර එයාට ඒ වෙලාේ ශක්තිමත් හිතත් තිබ්බයි කියනවා. එතට මේ ගිහි වෙයිද ලැව. ගිහිවවෙන්දල මහන කරල නෙමේ සාරිපුත් අපරාධන මාමාවයි වෙලා එක්මට මහන කරලා රහත් කරන්න තිබ්බන කියලකි වෙන එතකොට වරන්න. දැන් ඔබ හිතන්න අර අජාසත්ත කුමාරයා අපපු වෙලාවෙ බුදුරජන්හන්සේ සාමාන්‍ය පල සූත්‍ර කරනන් ඔය දේශනය අහලිවර වෙලා තෙරුවන්සරණ යනවා අජසත් කුමා. ඊයට පස්සය නැගිටල යනවා දේශනය හලිවරලා ගියාට පස්සේ බුදුරජන්හන්සේ සංගියාට කියනෝ මහනිනි තාත්තා මරල මේ ආනන්තරි පාපකර්ම කරලා නොතිබ්බන. අජාසත්තට ඔය දේශනය හලිවරණකොට සෝතාපන්න පලේට පත්වෙන්න්න පින තිබ්යි. එක එක සම්පර්ණයට පත් වෙලා වැැහිලා ආවරණය වෙලා කම්මාවරණයට අහු වෙලා. එතකොට දහම හිලාතිය හිෙනම් සෝවාන්වෙන්න වශ්‍ය දහම නමුත් තර වැහිලා ආවරණ වෙලා නිසා යායට කරුමයක් නිසා. ආනන්තරය පාප කරුමි නිසා යටයට සෝවානන්න බැරි උනවර. තික අපිට පේනවා ඒවගේ සමහරලාට බුදුරජන්හන්සගේ දහම ගීහි අයට විදියට ඇහුණ නිවන් මඟ. ඒ ඒ කෙනා සමහර වෙලාවට තම තමන්ගේ ඉන්ද්‍ර ධර්ම වෙඩල තියෙන විදිහත් එක් තමයි උන්වහන්සේ. තෝර්ල බේරල වෙනස්කං කරලා තියෙන්. මේ ගොලන්ට මේ වෙලා තියෙන දැන් ඇවරුණු පැහැදිලිියමඔය කෙනෙක් දෙන්නේ එක කතාරගෙන තමයි සමහරලාට කියන්නේ ගොලන්ට නිවන්මග කිව් නෑ කියෙල්. මෙහමද අත්තියන ුදුරජන්හන්සේ සමහරලාට ඉන්දියධර්ම වැඩල නැතියට නිවන්මග ඉක්ෙන අපි බොරු වැඩකරට බුදුරජාහසේ බොරු වැඩ කරන්නවරුණ දැන් සමහරලාවට අපි දන්න නෑනේ කාටද මේ වෙලාව මේ දහම කියන්න ඕන කොයි විදිරති කියන්න ඕනෙ කියෙ එක තේරුම් ගන්න පුළුවවා ඉන්ද්‍රිය පරෝපරිත්ත ඥාන අපිට නෑවරුණ ඇස්වාමහන්ස තියනවාගේ මෙ ඇදැන් ඉන්ද්‍රිය පරෝපරිත්ත ඥානේ භාග්‍යතුන් වහන්සේට විතරයි නිතියන් එකක්නෙන ඉන්ද්‍රී වැඩල තියෙන විදිී දකින්න එතකර අරුණ භාග්‍යතුන් වහන්සේ දන්නවා කාටද පොයි විදියට මම දහම කියන්න ඕන කියලා එ ඇත්තරම මම දැක්කා ඔය සන්හසේ මේ ්‍යග පපජ් සූත්‍රය අරගෙන ව්‍යග පපජ් සත්‍රය අර ගිහිජීවිතයට අවශ්‍යවිදියට බුදුරජාණන්සේගේ මේ ධර්මය උන්න්නහ සිතන පෙන්නල දීලා තියෙන විදිේගැන කියනවා ගිහිගෙදර අවශ්‍ය කරන කරුණු හැබැයි හි සූත්‍ර මංහිතන්න කොහංහරේ බාගෙට කියවල කියල හිතනවා ඇත්තරම උගත් කියල සමාජ සම්මතිෙන කියම භාගෙට කියවන කරදදි දැම් ්‍යගපාජ් සූත්‍ර කියන ඇතරම මේ ඉස්කෝලවල්ලෝල උගන්නන සූත්‍රය හැරි පාසල්ලෝල එතකට මේ වැ්‍යග්ග පාජ්්‍ය සූත්‍රයේ කාරණා එක උන්හන්සි පැහැදිලියම මේ මෙයා ඇවිල්ල කියන්නෙම ස්වාමීණී එතනර කියපු වචනත් මට මතක හැටියට මේ සන්හසේ මේ මාධ්‍යීර කියනවා.මයම් භන්තේ ගිහි කාමභෝගී උත්ත සම්බාධ සයනං අජ්‍යාවසම එයා කියන අපි කාමබෝගී ගිහිියෝ විදියට මේ ගීගෙදර අබුදරු බලාගෙන බොහොම සම්බාධ සහිතවාසය කරන්න. කාසික චන්දරං. පච්චනු බහෝග මාලාගන්ධ විලේපනං ධාරයාම් ජාතරූප රජත සාධයාම් එටක උහස මට මතකයි කාසික චන්දන ගැන කියනවා මේ එක න හොඳ පෆියුම් වර්ග පාවිච්චි කරලා අපි මල් ගන්ධ සුවද විලොුන් දරාගෙන මේ රන් ්‍රදිී මුතුමැනික් පවිච්චි කරගෙන තමයි අපින්නේ නිසාස්වාමිනි තේසන්වුව භහන්තිය බගවා තතා දම්මන් දේසේතු අපිට ගැලපෙන දහමක්ක පහන්ස කියලා දෙන්න කියනවා. ඒ අම්මහාකං අසු දම්ම දිට්ටදම්ම හිතාය දිත්්්‍රදම සුකායි, සම්පරා හිතයි සම්පරයි සුකායත්. එයා කෙලින්ම ඉලක්ක කරලා කියනවා අපිට මේ ජීවිතයට හිත සූපි නිසයි. මරනින් පස්සේ හිතසූපි නිසයි දහම දේශනා කරන්න කියලා. එයා එතෙන්දිනිග අපිට නිවන් මගහෙම කියන්න දෙ එපක් කියන ටයි්ෙන්තමයි කියන්නේ වෙල්ලා. හරි හැබැයි එයාට බුදුරජාන්ාන්සේ හරි ලස්සනට උට්ටාන සම්පදා අරක්ක සම්පදා කල්්‍යාන මිත්තතා සමජීවි කතා කියනමටික ලස්සන්ට විස්සර කරලා දීලා. මේ ස්කෝලි උගන්න ස්කෝලි පොත කියවෝ තවරුණු ය ගිහිගෙදරට කියපුටික විතර කහුවනවා. හැබැයි මේ සූත්‍රයේ මං ආයතියෝජනා කරනවා හොඩ්ඩක් ආය කියවන්නේ දේශනාව අන්තිම. ඒ සූත්‍රයේ බුදුරජාන් වන්සේ නිකං අර ගන් අර බෙහෙත්තපා කියන ළමයට අම්ම මට බිෙත්ත එපා මට ඕනේන්න මනහරි මෙන්න මේ පැි දහකෑම මොනහරිකිව හා කමන්න ඇපතේ මං එක දෙන්නම් කියලා. හකෑම දීල ඒකසෙ ිහිතුදදාල දුන්නෝගේ වැඩක් උුණාස ේත කරන. උන්හන්ේ වරුණ අරටිකොක්කෝම කියාදලා අන්තිමට උන්හන්සි අවසානය පෙන්නනවා කතමාච ව්‍යග පජ් පඥ්ඥා සම්පදා. ප්‍රඥා සම්පදාවත් ඇති කරගන්න ඕනනිකන කුලපුත්‍රය ගිහිියේ ඉද ව්‍යග පජ්ජ කුලපුත්තු පඥ්ඥවා හෝතයි මොකදද ගිහිගෙදරඉන්න කොළපුත්‍රයේ ඇතිකරගන්නවන ප්‍රඥාවෝ දැන් ඒ ස්වාමන් වහස ගත්ත උපමාව ගත්ත සූත්‍රය මොම කිය හැරි වෙන කොහවත් මෙේ ද ව්‍යග පජ සූත්‍ර අප හෙම උන්හසේ කියනහ කියලා අනිත් සියලොම සූත්‍ර පස හැදුව කියලා ඇබ වහසේ පිගත් ූත්‍රය තියනවනේ අපි ඒකින් විතරක් කතා කරමක එතන උන්නහන්ස පෙන්නනවා ව්‍යග ප් ඉද ව්‍යග පජ්්‍ය කොලපුත්තෝ පඤ්ඥවා හෝත. ගිහිගෙද කොලපුත්‍රය හරි මේ ගිහිගෙදර ඉන්න කෙනා කොළපුත්‍රයා ව්‍යගග පජ්ජ ප්ඥවා හෝති ප්‍රඥාව ඇති කරගන්නන පොහොමද උද්‍යත්ත ගාමිනිිය පං්ඥාය සමන්නාග හරි මෙ පංචපාදානස්කන්ද හටගැනීම නැතිවීම දකින උදයත්ත ගාමිනි. උදය බය දකින ප්‍රඥාවයි ඇති කරගන්න ඕනි කියනවා. අරියාය නිබ්බේදිකාය සම්මා දුක්කක්වය ගාමිනිිය. ආය වූ නිබ්බේදිකාය ඒැන මේ ආරයෝ කල කිරීමට පත්වෙන ආරයෝ කල කිරීම කියන්නේ මේ ස්කන්ධ අතහරන්න ඇතිවෙන අවබෝධයෙන් ඇතිවෙන කලකිරීම ඇතිවෙන සම්මා දුක්කක්කය ගාමිනියාා සියලු දුකෙන් මිදෙන හැරිද. මැනවින් සියලු දුකින් මිදෙන ආරෙ කලකිරීම ඇතිවෙන පංචපාදානස්කන්ධ ගැන උදය වය දකින උද්‍යත්ත ගාමිණී ප්‍රඥාවයි ගිහිගෙදර ගිහි අත් ඇති කරගන්න ු ප්‍රඥාව ගාමිණී කියලා අයං උච්චතිවයක්ග පච්ජ පඤ්ඥා සම්පදා කියලා උන්හන්ේ දේශනාව අවසංකරණයවරුණ. පඩීතින්නේ ඔය කෑල්ල ස්කෝලිපොතේ නෑ. ඕක නෑ ස්කොලිපොත්? එතකොට වෙලා තියෙන්නේෙ උන්හන්ේ ත්‍රිපිටකනෙ මේක කියවන්න ඇත්තේ නහන්සි කියවන්න ඇති ස් කොලිපත් ඒක කියවට පස්සේ පේරවා බුදුරජාන්සි ගිහියාට ජිවන්මක කියල ෑග. බලද්දි මේේ ්‍යගපච්ට තවසානය අර පැනි ඉල්ලපු පැන්රහබේත දීලා සීල සම්පදා ඇ සද්දහා සම්පදා සීල සම්පදා චාග සම්පදා මේවාත් උන්හන්සේ කියාදීලා මොකද බුදුරජාන්සෝ ටික කියන්න කලින් කියනවානේ කල්්‍යාන මිත්‍රය ඇසුරු කරන්න ඕනුවරුන් කල්්‍යයාාුමත්‍රයා මොනවාගේද කියලොන් අසත්තන විතර කරනවා. තර මේ කල්්‍යයානමිත්‍රර ඇසුරු කරගෙන එතෙදී ම මේකෝ ව්‍යග පජ්ච චත්තාාරෝ දම්ම කොලපුත්තාවාස දිිට්ට දම හිතාය සංගත්තන්ති. දිට්ට දම්ම සුකායාති ්‍යග්ගපච්ච මේ ජීවිතේ බොහොම සැපසේ වාසය කරන්න මෙන්න මේ කාරණාහත ඇතිකර ගන්න ඕනේ ුළල පුත්තාස පැවිද්ධනමේ ගිහිෙ ර ො පුදත්ත ටික තිකර ගන්නක න අදහතර සද්ධ සම්පදා සීල සම්පදා චාග සම්පද පඥා සම්පදා. එතකොට එඇතන්ද ශ්‍රද්ධා සම්පදාාව කෙනනක බුදුරජනස පැදිලීමම විස්්‍රරන බදුරජාන්සගේ සද් ෝහති සද් හති තතාගත සබෝධී බදුරජාන්සගේ අවබෝධය අදහගන්න. ති පිස්ෝ භගවා කියන මේ ගුණ ගැන හිත පහදාව ගන්නන්නේ රහන් සම්ම සම්බදධී ගුණටිකගැ. එතොට සීල සම්පදාවදි වරා බදුරජාන්සේ එතැන පැහැදිිියෝ පංච සීලය තුළ සීල සම්පන්න වෙන හැටි පෙන්න්නනල දෙෙන ්‍යග පච්චිට. චාග සම්පදවෙදී එයායට පැහැදිලිව කියලා දෙෙනවා පොහොමද දානයකට මේ කිත සකස්කරගන්න ඕනෙ කියලා ගිහි කෙදර ඉන්න කෙනම්. එතන බොහොම වටින විදිහට මේ විගතමල මච්චරයෙන් මේ ලෝබ මලය නැතිවෙන විදිහට පොහොමද හිතක් සකස්කරගන්න ඕන දන්දෙන්න්න කියලා චාග සම්ප විස්තරන. ලෙතින් ප්‍රඥා සම්පදාව ොත්තේ ගිහිගෙදරන්න කොළොපත්ත්‍රේ ඇතිකරගන්නන අර විදිර පෙනවා. එලිම් යි සිකතාවන්නන්නේ ගිහිගෙදර ඉන්න කෙනත් පංචපාදානස්කන්දේ හටගැනීම් නැතිවීමම් දකින්න ඕනේ කියන තැන් උන්හන්සේ පෙනනල න්න ආරයේ නිබ්බේදී ඇතිකරගන්න ඕනෙකකිවවා සම්මා දුක්කක්කයි ගාමිනි පටිපදාවට ඒහෙදරීන්න ්‍රවකයක්ත් පැමිණ ඕනනිකල උන්හසේ ග ප්ට කියනවා. එතකොට බලන්නවරුණ මේ උන්නහන්ේ එටි කොක්කොම කියාදේ ලිවෙර වෙලා මේ ිහිගෙදර ඉන්න කෙනෙක් සාමාන්‍ය රැකී ක්ෂ ව්‍යපාර කටයුතුවලට උට්ටාන වර මේ වැඩ කරන්න ඕන කොමද එදකොට තමන්ගේ ගෙදරඉන්න කටට සලගන්න ඕන කොහොමද එයා කුසල්පුරන්න ඕන කොහොමද බුදුරජාණන්සිගේ ශ්‍රෝකයක් විදිට මෙලොව පරලොව හිතසූ පිණිසගේ නිවන පිණිස කටයුතු කරන්න ඕනොහොද කියලා කම්පලිට හරි සම්පූර්ණයම අංග සම්පූර්ණෝ පෙනල දුන්න සූත්‍රත්තමයි වැඩේතියන උන්හසේ උපමාවට ගන්න හ තැන්නේන්නේ. තා කල යුත්තුම දෙයක් මටිහිදෙන්නේ මේගේ මතවාද සමාජ නිත මත්තුව න හොඳයි කියත් හිදනක වෙලාවකට හෙදකොටමර අදුුරු තැනක පහත්දැල්ු හමන එක යාලෝක හොඳරම් පිෙන්නේ දවල්ට විදුරිි පන්ඳමක්ගහවට ආලෝකයක් පෙන්නේනි ඒගේ අඳුරු තැන මතු කරල දෙනකොට. තැන්ට ඒ ධර්ය ආලෝක ආවාහමන්දන අඳුරු සම්පූර්ණම නැති වෙලා යන මේ ම තැන් වර්තමාන් සමාජ. අපේ පිනත්්දෝ කියලත් තිදනක් වෙලාවට ඒ වගේ කට කැඩිච්ච කතා කියන නඇත්තං ධර්මය විකෘති ස්වභාවෙන දිරිපාත් කරන මිසදුටු මත ධර්මයත් ඒක ගලපා ඒ තයි ධර්මය කියල පෙනකොට ඒවා හරි හටි පහදුරනකට හරි ඉක්මනින් අදින් හතට වැදිෙනවා දැනෙනවා. ට තවසාකචාර ති න ගොක් හොඳයි කිය හිතනවා තරම්සාකච්චයි මකොතව බහෝදේවදන ප අතරද මන්දක්කා දන්න හන්සේ කේක කාරන ගලපව සීලේ ගැලපුවා මේ ප්‍රඥාව වැඩිනනාකාර පිල්මන්සී පත් කිරේදී අන්දක් තවත්ස්වාම හසසිගෙන සීපත් කලති වුණ සීලේ බුදු දහමටයිතයයක්ක් නෙම සීලය කියන්නේ නිගන්ට නාතපුුත්තගේ ධර්මේ ඉින්දයාවොපු එකක් එක මේකට එකතු වෙලා මේ නංකාවිදිී මේ සීලයයි බුදු දහම එකට කලවන් කරය තිෙනෙ අදා නැ කියල කියියපු තනක් පෙරිදවසකදක් ති වි. ඕවනට ඒවගේ මත ප්‍රකාශ කරන්න මාධ්‍ය හස්සු වෙලා තිබෙනති මාධ්‍ය අර ඕනෑම දේකට යොදාගෙන එහි තිබෙන වටිනාගම හැල්ලු කරනවස්ා තිබෙනවා ඒ අතරට අපි බෞද්ධවි දෙදරිහිතන්න ඕොන ඒවගේ මත ඉදිරිපත්වීමේ ගතකින් හොඳදයි අපිට හැදන්න. ධර්මේතකොට වටාගන්න පුළුවන් ඇත්තැං අපිට මොකදද මේ කියලා වෙන සහඳනාගන්නට බැවිෙනවස්ථාවක් තියන්න පුළුවයිනිසා. ඒත්වය මුදවලන්නට ලොක උපකාරයක් කළේ කියල ඒදෙස බලන්න පුළුවන් අප පිහමුදරණයේ මේ අන්තිම විිනාඩික පිටවිල්ල තිබෙන්නේ ඇතරම සමාජයේ මේ බහුලයි මේ වගේ මත ඒ මත ඇත්තරම කණ්ඩනය කිරීම කියන්නේ ගගෙන මත ධර්මයත්යක මුසකට පහදාදීම කියන්නේ තවත් පිනාක පෙහමුදරන්නේ. රුණ ධර්මය ධර්මය විදියට කියනවා වගේම අධර්මය අධර්මය විදියට පෙන්වාදීම කියන එක මේ ශාසනය තුළල දේශකන් වහන්සේ නමකට මහත් වූ කුසල ඒක බුදුරජාණන්ස නිකන්නම එක පෙන්නල තියෙනවා මහනනිී ධර්මය ධර්මය විදියට පෙන්නනවාගේම අධර්මය අධර්ම විදිර පෙන්වා දෙනක මිනිස්සුන්්‍රවිතරන්න මේ දෙවියන්ට හිතතු සූ පිණසේ හේත්වන්නෙන දෙයක් කියනවා මොකදුන්හසේ පෙනන දෙදියයොත් න වරනොටුවෙනගේ අිතරන්නේේ නෑ නෑ නෑනෑ. දවෝ දෙවරුුණත් ඉන්නවා ඇඳගන්න ඇහිච්චකම හා ඒක එහමද කියලාහුුවෙන ඒනිසා යම් භික්‍ෂුවක් යම් ගිහයේ ධර්මය ධර්මයදිට පෙන්ාද නවාගේම අධර්මය අධර්මයට විදිට පෙන්වාදරන මානයක දෙව මිනිස්සොන්ටම හිතතුසූ පෙනසේ හේතුව ෙනවාය කියන ඒවගේම විිනය ිනේ විදිට අිනි අවිනි විදියටට පෙන්න්නාදේනේ පනෝප දේ පනොපවිදිට නොපනෝපපුදේ නොපනොප දියට ඒවගේම වදාලදේ වදාල විදිට නොවාදාලදේ නොදාල විදියට පෙන්වාදීමම විය විතු ඒතකො තමයි මේ ධර්මවින බැවලෙන්න්නේ තින් අපි සිත්ින තසපු හමදාම මේ බුදසාාසනය චිරස්තතිය වෙනුවෙන්. බොහෝ සේවාක් සිද්ධරපු පෝරාවක් දිහෝරාවක් ති මේ සිනත්තා සපුූ සිද්ධ කරන හැම මේ වැඩස්්‍රාණතුරන්න අපේ මේ මෙත්නෙත් පාමුල. දක්ෂ සියලු වැඩසටහ ති හෙතම ඇතට මේඒ එFේ මනුපහ එේ මනූහතරයි දසමාටෙන් ගුවන් කාලයක් වෙන් වෙනවා බුද්ධ සාසන චිරස්තතියයටද දෙව මිනිසුන්ට ොහෝ කාලයක් හිතසු පිණිස මිතෙක් මේ ය අර ගනාව තුළ ඒ කරපුටිකේ මිලක් කියන්න බෑවරුණ අමිලයි ඉතිං ඒක හින්දා සමහරලාට අපි දකින පුංචි දරුව පවා අපිට එවපු ලෙවුන් තියෙනවා. ගෙදර සමහරලාට බෙදිලයින්නවා සාමාජිකව අම්මතාත්තලගේ සමහලාටෙක් වු අම්මා අසවල් කාරණ පිළි අරගෙන තාත්තම පැත් ඕගේක් ගෙදර ඉන්වා සමහරලාට බෙදිච්චායි දැ එහෙම බෙදිච්චයගේ එම එම කියන්නේ දෘෂ්ටි වසයෙන් ධර්මය විනයට එක එක මත බේදවලට බෙදුනට පස්සේ තැන තියෙන ප්‍රශ්ණිතමයි සමහරලාවට අර අධරම මතයකට අහුවෙච්චගෙනාට අඩු තරමි උත්තර දෙන්න සමහරලාට ඇතැම්මට කරුණු දන්නේ දැන් අපි මේ වගේ කියල දෙනකොට කරුණු සහිතවම තව කෙනෙකොට කියල දෙන්න දෙයක්. අර ධර්මවාදීව එතන අතාහ කරනගෙන අධර්මවාදීගෙනට පෙන්නල දෙන්න දෙ මේ දේශනසේ දැනගම්.ඒ ඒ අයට අපි අරාධන කරනවා සමහරලාට මේහපු කරුණු. ඔබට තව කෙනෙට්ට කිය දෙන්න තැනත් අාව. සමහරට ඔබ වැඩකරන කාරයයාල වෙන්න පුුව බේ අ සල්වැස එක්වෙන්න පුළුවන් ඕයාගේ වැරදි රෘෂ්ියක ැහැගැින්න්නවානම් ඔබට එයායට එක කියල දෙන්න රේඩියකින් අහලා ඒටික මතකතියාගන්න බැරිවුණා අරේ ඒ පාලි වචනටිකත් එෙක්කම එයාට පෙන්න්න ඕනේ හොයි සූත්‍ර දිකිලා හාමුදුරෝ කිව්ව තැත්ක පෙනන්න ඕනේ ඉතිංන් ඒක ගුවන් කලේට හෙමම මුස්වෙලා නැතිවිලාගිහින්න නෑ නැත්තෙෙන්ම් බන යුට් නාලිකාවට ගකිහිල්ල ඔබට පුළුවන් ඒ තමන්ගේ යා අතවල හිරවෙලා ඉන්න ඥාතියකුට අසල්වැසයකුට කාරයාල හෝ කොහෙෝ ඉන්න යාලුවෙකුට වෙන්න පුලුවන්. ඒයට මේ කාරණ අරම් පෙන්න්න පුළො. ඔබ නෙතෆෙම් බන නෙතෆෙම් නාලිකාම සිද් කරන යු නාලිකාවට හිෙල්ල ඒ දේශනය අරගෙන ඔබට ඔන්න ඒ නෝට්ටකක්ගහලා මේ තැන මේ සූත්‍ර මේ විදියටට කියල නොහ කියෙල නොට්කහලාරයට පෙන්න්න පුොල. ඒ මෙන්න වන සොයිනාසක අපේ වැඩස සටහන් ගොඩක් කියලාවටහන බහෝ පිරිසින්නවා. ඒය සටහන් කරගන්න ඕවරනු ම එතන මේක කියන්න ේතු තමයි අධර්මය අධර්මේදිර පෙන්න්නාදීම කුසලේ අපිට විතරන්නෙමේ තමන්ගේ දැන් මමදන්න ෑනේ මේ වෙලාවේ අසවල්ලා එතන අසවල් සේවය කරන කෙන මෙන්න මිහමල් ෘෂ්ටියයක කියලලා සමහරට මම දන්නන්නේ ඔබ දන්නවා මේක අහගෙනන්න ඔබදන්නෝ මොකද ඔබයා සේවාඇතන තමයි ඒෙන ඉන්නේ. මම දන්න එතකොට මට පුළුවන් පොදුවමේක පෙන්න්නල දෙනදේ වරුුණ එතනින් පස්සේ අර අහගත්ත ශ්‍රාවකයට පුළලුවනි වරුණ තමන්ගේ යාුවව ෘෂ්ටිං ගලෝගන්න මේ කරුණු සටහන් කරගෙන හරි පෙන්න්නලා තැන හරිද ඒවා අන්තරර්ජාලයේ ව්‍යග පජ සූත්‍රය අරගෙන කියන්න පුළුවන් ත්‍රිපිටගේ. පිටක ඩොට් ටෙල්කේ කියන වෙබ්ඩ වට ගිහිල්ලා මේ අපි නම කියන සූත්‍ර හයා ගන්න කෙත්තවූපම සූත්‍ර හොයා ගන්න තවප ගොක්තියන කෙත්තුූපම සූත්‍ර පිටිකයිකිේ එතකොට ව්‍යග පාජසූත්‍රය එකඒක්කෙන පොත්වොල ලියපපුවනෙේ ඉතුමන අපට මේවාගේ මතයකතු කරලා කෙෙන්ම ්‍රිපිටකගේ සූත්‍ර මරගන්න පිටක ො ල් ල්ට හමතිය. තවට හිම අර අධර්මයෙන් ගලවන කුසලේ තවෙනෙක් හරි ඒක සංසාහරටම කරන මන කාලෙකට හිමනසට හිතු සෝබිින් සේතුවේද කියන්නක කරනු තවකනෙක්ට අහුවෙච්ච ධර්ම මතයකින් බේරෙන්න්න ධර්මය ඉස්මතු කරල පෙනෙනග මෙතන අධර්මය කණ්ඩනය කරා කියනකැනෙේ දකිනුනෙ ධර්මය ඉස්මතු කරා කියන එකයි මෙතන දකින්නවවා. එනිසායි ධර්ම ස්මතු කිරීමේ කුසලේ පැවිදි අපට දරනීම ගියෝබ ත්‍රෙස් කරග පුොන්ර. ැවින්ම පේසයි නසහසීපත් කර කාරන තාමත්ම වැදගත් මහිතන්යක් පේශ්‍රාව කියන්න මොකද සමහරු අපි බෞද්ධයෝ කියල ඉන්නවා. ඇතන බෞද්ධෝ කියෙන්තන බොහවෙලාට මේ මත්තවලට එකඟව ඉන්නවා. හැව ඕන් තුළ දැනුමයි දැනු මේ පාසච්චර පුළල් නෑහ. ඒනි වතාවක් සහල්ලාට මුනිවතරක් කිනම අරවගේ මතවාද එල්ල වෙනකොට. සද්ධනැති ඉන්නවා කියන්නේේ. ඒක බිඳින්න උමනාව නැතිකම හෝ නැන් ධර්ම මතු කරන්න ුවමනාව නැතිකම නෙයි ැනුම පිළිඳ ප්‍රශ්යඇති මහිතන්න්න මේගේ කාරර්නා තුල මේ දේශන නැවත නැවතැහිම. වර්නුමඒක පොඩි උපමාවක් කියන්නම්. කවුරු හරි වහබොන ඔබට ඇස්පනාපිට පේනෝ. ඇ! බෙල්ලෙ වැලදාගන්න ඇස්පනපිට පේන පේනවා. චිට ෙල්ල තියන්නන ස්පනාපිට පේෙන මනුස්සේ ගගේ මුහදට මැල්ල මැරෙන්ඩ් බලාගෙන පයියනවා ඇස්පනාපිට මනුසේ හරිදි පෙට්‍රල් හලාගෙන ග ගිනිපුරක්ගහන් ලෑස්වනෝ ගිනිතියාගන්න මනුස්සේ ස්පනාපිට පේවා. එතර මේ මනුස්සයා අනේ ඕන එකක් කරගත්තාව අපිට මොකෝ කියල ඉන්න එකද ලෝකයේ පිළිගත්ත ගුණය ඇතන් අර මනුස්සයාව බේරගන්නකද ගුණේ හරිද අන්නේ වගේම දකින්න ඊටත්හපම් මේක අධර්මකට අහුවෙනවා කියන්නේ සසරටම සීද වුණසාගන්නාවගේ වැඩ ඒ මනුසය නිිැෙනීමත් දුගතියට වැටෙනවා එතකට මේ ජීවිතයේ මේ මනුස්ස කය බේරනවා කියන්නේ අරවගේ අවස්ථාවකින් පොඩ්ඩි මේ අවරුදු ගානකට මේ මනුස්ස අය සරිීරය බේරණ එක එතොර ඔබ ඔබ බේරන්නේ අධර්ම කරුණකට බැහැගත්ත කෙනෙක්ට ධර්ම ස්මතු කරළ ඔබ බේරගන්නේ මේ මනුස්්‍යක අය පොඩ්ඩකට රකින සිරි වෙනසාගන්නක වගෙනම ඒ මනුස්්‍යයා නිරේකය පරිසංකය ආද සතරාපාගත කයවල්ලොලින් බේරගන්න වගේ වැඩක් මේක වරු අසරින් බෙරග. ඔබ ඇැමතිසම ද කියන්න අදර්මේකට අහුවච්ච මනුසේක් කියන මන්ට හි හිත සූපිණනිස මන්ගේ කල්්‍යයානමිත්‍රියෝ. විදිියට පසරේ සමහරලාට ඔබට පකාරයක් කරන්න ති අවස්ථාව කොබේ යාළුවෙක් මිත්‍රයෙක් ඥාතියේ ඒ කෙනා දිහා බලන්න හැමදිස් මේ මනුසය මේ පෙට්‍රල් හලාගෙන ගිනිිතියාගෙනනාව වැඩ බෙල්ල වෙල දාගන්න යනෝගේ වැඩක් ඉදිර දකින්නේ ඒ දිහා. එකට ඔබට තේරෙනවා ඕන එකක් වෙච්චා ක කියල ඉන්නෙකද හොඳ මයාට උපකාරනක හොද කියලා. යිතනතින් ඒ උපකාර කරන්න ගෝස සවිමත් කිරීම තම ෝ සෙවෙන්නේ වැඩටස ුස්සි වෙන්න ඇත ෙෙන් බන්න ු නාලිකාවට පවිසි බට තේ ස දවස් දාාරගන්න පුළුවන් ඒයාරාධනාවත් කරම අද වැඩසටහන්න. කරන්න කාේල තිබෙන මොහොතේ අපි පූජනය වන්දනයේ ල්පල ගෞතම ස්වාමින්හසේත මේ උතුම් ශ්‍රී සද්ධර්මය බුදුජණන් වහන්සේ දේශනා කොට වදාල නිර්මල දහම එලෙසින්ම සමාජකත කරන්නට. ඒ ඔස්සේ මිත්්‍යයා අමතිදිරිපත්වෙනකොට ධර්මයස්මතු කොට බලවන්නට තවත් ශක්තිය දහිරියල බේවා කියල ප්‍රාර්ථනා කරන. ඒ ඔබේ අප සැනසී මුදසාම කරන්න වූ උතුම් කටයුත්තක් එකරන්න උතුම් කටයුත්තේ පුුණ්‍ය විපාක වන් වහන්සේ මේ උතුම් ගෞතම සම්බද් ශාසනයේ ධර්මවබෝධය පිසමව වායි. ප්‍රර්ථනක් කරමින් සැෙනු සුරාධ සිද්න්නේ තසපු නිමවට පත් කරන්න අපි සෑරැසෙන්නේ ඔබට අරාධනා කරනවා අලබන විසිහත්වෙන්දාසිට ආරම්භවන නේත්‍රහභිවන්න්න මහදාතුළ මස්කකාරපින් කමතුල දිිධාතුන් වහන්සේ වැැඳ පුදාගන්නට, ඔබටපියාව කාශුදාකරෙනවා. ෙල්ලිබෙද සංපා රජම හාරස්ථානයේ විසිහත්තයෙන්ද හවසසාරම්භවෙන්නේ විසිට විසි නමය එක දවස්ේකේ සම්පූර්නයම මුළු රාත්‍රය මුොල්ලේමට දතුන්හසේ වැඳ පුදාගන්නට ළුවන් තිස් වනි දසන ප එතරෙ ක්මනවා සයබල අන්ඩුව කොටියයාාවට පුරණරජමහා විහාරස්ථානයට. එහිෙත් පවත්වලට පසුව බදුල්ල කැන්දගොල්ල කියී නාාරංගොල් ශ්‍රියබිනවා රාම විහාරස්ථානයටටත් ඉන් පස නාරම්මල. ක්ම ල රිි හ රජම හරස්ථානයටත් මේ උතුන් දාතුන් හසල වඩටමන පිින්කම සිදුවන ඔක් ොබ වාමසේ හත්වනිද දක්වා හත්වනිදා සන්දිහාාවේ අබක්කල මහසෑ පවත්ව ැ මත් ප ම මගක්ල ස තු හසල ැ පත් මහොත්ස යාට ව දසන සිද න තිෙන්නේ පි ම මගත්වල් බඳගන්නට ඔබට ගෞරව සි රාධනාක කම තෙක්කම සංක පාරාජම රස්ථන පරහර ඇල පෙහැරමංගල්ල ඇ රම්භ වෙලාති වෙන්නේ පෙරහැර මංගලයත් හත්ව ද දක ලාගන්නට සංග. හරස්ථන දෙකරශවන ාධනාන කරමින් අද සිත්න සපුූ වැඩසටහන ිමවට පත් කර ඇමදි ටම ෙරවාන්සරණ.